සුබ දාසනක් වේවා සිකුරාදා දවසේ විඳිනි උදෑසනින් අපි ඔබව හමු වෙන්නේ සතිය බොහොම ඉක්මනට ගත වෙලා යනවානේ ඔන්න සිකුරාදා දවසත් උදා වෙලා ඉතින් කාලය බොහොම ඉක්මනින් ගලාගෙන යනවා කාලයත් එක්ක අපි අපේ ජීවිතේ විවිධ බලාපොරොත්තු විවිධ අරමුණු විවිධ දේවල් ඉෂ්ට කරගන්න නේද කොයිතරම් දේවල් කරනවද දවස පුරාවටම ඔබේ ජීවිතේ තියෙන බලාපොරොත්තු බොහොමයක් අතරේ තියෙන සුන්දරතම බලාපොරොත්තුවක් සැබෑ කරලා දෙන්න හිරු ටීවී අපි ඔබත් එක්ක අත්වැල් බැඳගත්තා ඒ මංගලම් විශේෂාංගය හරහා ඉතින් ඒ නිසා තමයි අපි හැම සිකුරාදා දවසේදීම මේ විදිහට ඔබව හමු වෙන්නේ මංගලම් විශේෂාංගයෙන් දැන් අපි ඔබට කිව්වා මතකයිනේ ඔබට පසුගියදා අපි නිරන්තරයෙන් මතක් කරා පසුගිය සිකුරාදා දවසේ අප්‍රේල් මාසේ 30 වෙනිදා තමයි දවස ඔබේ වාසනාව ඔබට හොයාගන්න තියෙන හොඳම දවස තමයි අප්‍රේල් මාසේ 30 आराधना कर जय किरटन होटल परिश्रेट ඇවිල්ලා වාසනාවන්තම යුවළ බවට පත් වෙන කවි. මොකද වාසනාවන්තම යුවළ කියන්නේ කියලා ඔබ මේ වෙනකොට දන්නවා. ඒ තමයි මිලියන 5කට එහා ගිය වාසනාවක් ඔබට උදා කරගන්න පුළුවන්කම තියෙනවා. ඔබේ හිතේ තියෙන හීන විවාහය හීනකටත් වඩා එහා ගිය එකක් කරලා දෙන්න හිරු ටීවී අපි ඔබත් එක්ක අත්වැල් බැඳ ගන්නවා. ඒ නිසායි අපි ඔබට ආරාධනා කරේ ජය කිරිටන් හෝටල් පරිශ්‍රයට එන්න කියලා. මංගල ශ්‍රේෂ්ඨය තුල ඉන්න ඔබ දන්න කියන ඔබ බොහොම කාලයක් තිස්සේ අඳුරන ප්‍රවීණයන් ඔබත් එක්ක අත්වැල් බැඳගෙන ඔබේ සුන්දරතම සිහිනේ යථාර්ථයක් කරලා දෙන්න සූදානම්ින් බලාපොරොත්තු जय किरटन होटल परिश्रेट इन आराधना करे बहुत තෝරා පත් කර ගැනුණා. ඉතින් මේ හැම දෙයක්ම ඔබට දකින්නට බලන්නට අවස්ථා උදා කරලා දෙන්න තමයි අද දවසේදී අපි මංගලම් විශේෂාංගය තුලින් බලාපොරොත්තු වෙන්නේ. කවුද මේ වාසනාවන්ත යුවළ? එදා දවසේ කොහොමද කොච්චර ප්‍රමාණයක් මෙතෙන්ට ආවද? බොහෝ දෙනෙක් පැමිණේ. ඒ අතරින් අපි වාසනාවන්ත යුවළක් තෝරා ගත්තා. මේ සියලු දේ ඔබ වෙනුවෙන් ගෙනෙන්නට සූදානම්. එහෙමනම් අපි බලමු අප්‍රේල් මාසයේ 30 වෙනිදා දවසේදී මොකද වුනේ කියලා ජය කිලටන් හෝටල් පරිශ්‍රයේදී අපි යනවා මංගලම් විශේෂාංගයත් එක්ක එක්ක. ශ්‍රී ලංකේය ටෙලිවිෂන් වංශකතාව නැවත ලියවෝ හිරු ටෙලිතිරයේ විකාශය වන ජනප්‍රියතම ටෙලිවිෂන් වැඩසටහනයි මංගලම් විසිතුරු විවාහ සම්ප්‍රාප්තික සිහින දකින ආදරවන්ත හිත් තුළ උපන් මංගල සිහිනයට ටෙලිවිෂන් ආශිර්වාදයේ රැගත් මංගලම් වැඩසටහන දිනෙන් දින ප්‍රේක්ෂක ආශිර්වාදය දිනා ගනිමින් පුරා වසර 3ක් තිස්සේ ලංකේය මංගල ඉතිහාසය වෙනස් කරමින් එකිනෙකට වෙනස් මංගල උත්සව තුනක් තම ප්‍රේක්ෂකයන්ට ඉදිරිපත් කළ අපූර්වත්වය ඔබේ මතකයේ සදා රැඳෙනු ඇත. මංගල සිහිනය සාර්ථකව දකින්නටත් එය යථාර්ථයක් බවට පත් කරගන්නටත් අවශ්‍ය මංගල ශ්‍රේෂ්ඨය සිටින ප්‍රවීණතමීන්ගෙන් ලද උපදෙස් මංගලම් තුලින් ඔබට බෙදා හදා දුන් අපූර්වතම රූපාවලියත් ඔබේ මතකයේ රැඳෙනු ඇත. හෙළ කුලසිරිතට මෙන්ම බටහිර විසිතුරු මොස්තරානුකූලව පතිකුලයට පැමිණි යෞවන යෞවනියන්ගේ ඒ විසිතුරු මංගල සිහිනයේ ආස්වාදය ප්‍රේක්ෂක ඔබ සමග බෙදා හදාගත් අපූර්වද ඔබට මතක ඇති. මංගල මොහොතට පාර කියන මංගල නැකත් පත්‍ර නිර්මාණයේ සිට මංගල යුවලට අවසි මංගලාභරණ ඇඳුම් ආයතන ප්‍රණීත ආහාර පාන පිරිසු පහස උත්සව ශාලා අවකාශ විසිතුරු මල් සරසිලි මෙන්ම විචිත්‍ර මංගල පූරු මංගල ඡායාරූප කරන රූගත කිරීම මෙන්ම විසිතුරු මංගල උත්සවයක් මනාව සැලසුම් ගත කිරීම ආදී මංගල උත්සවයකට අවසි සියලුම උපදෙස් සහ දැනුම ඔබ හා බෙදා හදාගත් ආකාරයද ඔබට නව අත්දැකීමකි 2013 2014 2015 වසර තුල අතිසාර්ථකව පැවැත් වූ හිරු ටීවී මංගලම් මංගල ප්‍රදර්ශනයට ලැබූ ඉහළ ප්‍රේක්ෂක ප්‍රසාදය ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. හෙළ මංගල කලාවේ රන් තේජසින් බබලුණු හිරු ටීවී මංගල ප්‍රදර්ශන මෙන්ම එහා බැඳුණු මංගල ඉතිහාසයේ රන් සටහන් සනිටුහන් කළ රුවන්ගී චමත් වින්ද්‍යා තිලින විරංගා සතිරයන වාසනාවන්ත යුවලට ලැබුණු මිලියන 5කට අධික වියදමකින් යුත් සිහින මංගල උත්සව ත්‍රිත්වයද සදා මතකයේ රැඳෙනු ඇති. සුපෙන් සඳල්ලේ දැසතුල්ලේ ඉන්නම් සසරේ උපදී
වසරවලදී මෙන්ම මෙවරද ආදරවන්ත යුවළ දහසකට අධික ප්‍රමාණයක සහභාගීත්වයෙන් අති උත්කර්ෂවත් ලෙස ආරම්භ වූ මේ මහා මංගල ප්‍රදර්ශනයට වෙනදා මෙන්ම මංගල ශේෂ්ත්‍රයේ ප්‍රවීණතමයින්ගේ දායකත්වය නොමදව ලැබුණා. හිරු ටීවී විසින් මිලියන 5කට අධික පිරිවැයක් දරා සිවුවන වරටත් අති උත්කර්ෂවත් අන්දමින් පවත්වනු ලබන මහා මංගල්‍යයේ හිමිකරුවන් වීමේ මහා බලාපොරොත්තුව මෙන්ම ශේෂ්ත්‍රයේ ප්‍රවීණතමයින්ගෙන් තම සිහින මංගල උත්සවය සාර්ථකව පවත්වා ගන්නේ කෙසේද යන උපදේශන සේවා ලබා ගැනීමටත් සහභාගී වූ සියලුම ආදරණීය යුවළවලට හැකිවිය. සුන්දර බලාපොරොත්තු රසක් නෙත්ල්වා වසරේ සුන්දරතම මංගල්‍යයට පාර කියන වාසනාවන්ත සුබ හෝරාව එළඹෙනතෙක් නොයවසලමත් මේ ආදරණීයන් දෑඟිලි ගනිමින් සිටියා. මංගල සිහින සැබෑ වෙන බොහොම සුවිශේෂී දවසකයි අපි ඔබත් එක්ක මේ විදිහට මුණ ගැහෙන්නේ. බොහොම ආදරණීය දවසක්, ආදරෙන් පිරුණු දවසක් රුවන්නද. අනිවාර්යයෙන්ම ආදරය කියන්නේ බොහොම සුන්දරයි. ඒ ආදරය විඳින්න හැමෝම කැමති, ආයෙෂත් කැමති, මමත් කැමති. ඒ වගේම අද දවසේදී මේ විදිහට ජයක් හිල්ටන් හෝටල් පරිසරයට සම්බන්ධ වෙලා ඉන්න පැමිණ සිටින සියලුම ආදරවන්තීන් කැමති. ඒ ආදරය උණුසුම ලබන්න, ආදරයේ මිහිරියාව විඳින්න ඕන නිසා තමයි මේ විදිහට ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන් මතක් කරනවා වසරේ දවන්ත වැඩකට උත්සාහ කරන්න අපි සූදානම් වෙනවා 2017 වර්ෂේ. ඒ තමයි ඔබ දන්නා වසර 4ක් පුරාවට මේ විදිහට මේ කටයුත්ත සිද්ධ කරනවා. ඒක රහසක් නෙවෙයි. මංගලම් කියන්නේ අලුත් දෙයක් නෙවෙයි. මංගලම් මේ වැඩසටහන තුලින් අපි ආදරය කරන අයට උදව් කරනවා. ආසියාන වාද්‍ය ජාලයේ සභාපති ගරු රෙනෝ සිල්වා මැතිතුන්ගේ සංකල්පයක් අනුවයි මේ දවන්ත කාර්ය මේ විදිහට නිර්මාණය වෙන්නේ. ඉතින් හිරු අපි හැමදාමත් තරුණයට ආදරෙයි. ඒ නිසා අපි ආදරෙන් ආරාධනා කළ අපේ තරුණයට එන්න අද දින මේ ජයි කිල්ටන් හෝටල් පරිශ්‍රයට මිලියන 5කට අධික පිරිවැයෙන් යුතු ඔබේ මංගල සිහින යථාර්ථයක් බවට පත් කරලා දෙන්නට හිරු අපි සූදානම් කියලා. ඉතින් ඒ නිසාමයි රුවන් අපිට අදා ගන්න බෑ විශාල ප්‍රමාණයක් විශාල ආදරවන්තීන් අද දවසේදී ආදරණීය යුවල් විශාල ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නව නේද රුවන්? ඔව්, විශේෂයෙන්ම මතක් කරන්න ඕන දෙයක් තමයි අයෂා අපි දැන් වසර කිහිපයක් පුරාටම අත්විඳපු දෙයක් තමයි මේ මංගලම් වැඩසටහනත් එක්ක අත්වල් බඳ ගන්න බොහෝ පිරිසක් බලාපොරොත්තු රසක් පොදි බඳගෙන තමයි මෙවන් වූ දවසක අද වගේ මේ විදිහට මේ ජයික් විල්ටන් හෝටල් පරිසරයට සම්බන්ධයෙන් මොකද හේතුව මේ අවස්ථාවේදී වාසනාව හිමි වෙන ආදරණීය ඒ යුවලට අර කිව්වා වගේ මිලියන 5කට අධික වටිනාකමකින් යුක්ත ඒ වටිනාකම රැගත් විවාහ මංගල උත්සවයක් භුක්ති විඳින්නට හැකියාවක් ලැබෙනවා. ඒ වගේම තමයි රුවන් මංගල ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණතම ශිල්පීන් දවන්තම ප්‍රමුඛතම ශිල්පීන් ශිල්පිනියන් අතින් තමයි මේ මංගල උත්සවයේ මේ මංගල සිහිනය මේ ආදරවන්තින්ගේ සැබෑවක් බවට පත් වෙන්නේ. ඉතින් වසන්තේ රන්හුය මංගලම් සෙවුණ වරටත් ඉදිරිපත් කරන වසරේ දවන්තම මහා මංගල ප්‍රදර්ශනය සමගින් හැම කෙනෙක්ම එකතු වෙලා ඉන්නේ. ගිය වසර පිළිබඳව අපි ටිකක් මතක් කරගමු. මොකද හේතුව ගිය වසරේ මේ විදිහට බලාපොරොත්තු රැසක් එක්ක ඇවිල්ලා අවසානයේදී වාසනාව හිමි කරගෙන තමන්ගේ විවාහ මංගල උත්සවයේ හිරු ටීවී ඔස්සේ හිරු ටීවී මගින් සංවිධානය කරලා බොහෝම සාර්ථකව පවත්වා ගන්න හැකියාවක් ලැබුණා. අපිට මතකයි රාත්‍රී කාලයේදී මේ ජයි කිල්ටන් හෝටල් පරිසරයේ දා ඒ විවාහ උත්සවය පැවැත්ුණේ. අද ඇවිල්ලා දෙන්නම ඔබට මතක නම් 2013 වර්ෂයේදී රුවන්ගේ චමත්ගේ විවාහය අපි මිලියන 5කට අධික පිරිවැයෙන් යුතු මේ මංගල උත්සවයේ සිහිනය උන්ට සැබෑ කරලා දුන්නා. ඒ වගේමයි 2014 වර්ෂයේදී වෙන්දයාගේ තිරිනගේ මංගල සිහින යථාර්ථයක් බවට පත් කරලා දෙන්නට හිරු අපිට හැකියාවක් ලැබුණා. ඉතින් 2015 වර්ෂයේ මතකයිනේ 2015 වර්ෂයේදී මංගල සිහිනය සැබෑ කරගත්තේ සනිර සමග විරංගා. ඉතින් ඒ නිසා අපි ආදරයෙන් ආරාධනා කරන මේ සුවිශේෂී මොහොතේ කේක් එකකුත් තියෙනවා අපි ළඟ. අපි සියලු දෙනාට මතක් කරන අතුල සන්නාදයක් දෙන්න කියන්න ඕනේ. ඒක નિરાයසයෙන් වෙනවා. හරි. සනිර සමග විරංගා එදා අපට මතකයි මේ ජයි කිල්ටන් හෝටල් පරිසරයේ රාත්‍රී කාලයේ පැවති විවාහ මංගල උත්සවයේ දිනේදී අර දෑඟිල්ලකට එකතු වුණා නේ ආදරෙන් බැඳෙන දෑඟිල් එකට එකතු වෙලා අද බොහොම සාර්ථක යුග දිවියක් ගත කරනවා. ඉතින් අපට බොහොම සතුටුයි මේ වගේ හැකියාවක් අවස්ථාවක් වාසනාවක් උරුම කරගන්නට අද දවසේදී තේරිපත් වෙන ඒ ආදරණීය යුවලට හැකියාවක් ලැබෙනවා. අපි ටිකක් කතා කරමු ආයෂා. මොකද හේතුව දැන් වසර ගණනාවක් වෙනවා. දින පැය දින ගෙවි ගෙවි යනවා. අපිට කියන්න කොහොමද දැන් පෞල් ජීවිතයේ සුන්දරත්වය? අපි හරිම සතුටින් ඇත්තටම ජීවත් වෙනවා. හිරු නිසා අපි ගොඩක් සතුටින් ජීවත් වෙනවා.
දැන් එදා දවසේ මතක නම් අතීතයට ගියොත් සරිර මේ වගේ ආදරවන්තයින් විශාල ප්‍රමාණයක් චයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයට ආවා. ඔය දෙන්නත් ආවා. මෙන්න මේ විදියට ආවෙනේ. මම ආදරෙන් ආවා. ඒ වගේම තමයි ඒ සියලු දෙනා අතරින් අවසාන වටේ නියෝජනය කරමින් ඔබේ නම්බරය ප්‍රකාශ කළා. ඊට පස්සේ තවසානේදී ඔය දෙන්නටමයි ඒ වාසනාවන්ත අවස්ථාව උදා වුනේ. මොකද එදා හිතුනේ? ඇත්තටම එදා හිතා ගන්න බෑ අපි මෙහෙම ආවට අපිත් ඔයගොල්ලෝ වගේම සැහැන්න බයෙන් හිටියද මේ අවස්ථාවේ මට මෙයාවත් අපිට බයක් දැනුන අපිට ඒ කාලේ මතක් ඇද්දි. ඉතින් හිතා ගන්න බැරි දියක් ඇත්තටම අපේ හීනයක් හිරු තමයි සබෑ කරලා දුන්නේ. අපි අවුදු ගානක හීනයක් අපිට සබෑ කරලා දුන්නේ මේ ඇත්තටම හිරු. ඇත්තටම හිරුට පින් සිද්ධ වෙනවා මේ වගේ කාර්යයක් ඉටු කරන එකට. ආයෂා දැන් මේ වැඩ කටයුතු මේ විදිහට අපි ආරම්භ කරනත් එක්කම හිරු මංගලම් මේ දවැන්ත වැඩ කටයුතු මේ වර්ෂයේදී අපි අත ගහලා සූදානමින් ඉන්නවා බොහොම වාසනාවන්ත යුවලක් තෝරගෙන ඒ ආදරණීය යුවලට මිලියන 5කට අධික වටිනාකමකින් යුක්ත වියදම් පිරිවැය සියල්ලක් දරමින් විවාහ මංගල්‍ය සිද්ධ කරන්න මේ ආදරණීය යුවල වගේම අද තේරිපත්තන වාසනාවන්ත යුවලටත් හැකියාවක් ලැබෙන ඒ නිසා මේ හැම දිනටම සුබපතමින් මේ සුවිශේෂී වූ දිනේදී මේ මොහොතේදී සූදානම් වෙන්නේ අපේ මංගලම් කේක් එක කපන්න අදෝතේ රිද්මේ බොහොම වේගයෙන් ගැහි ගැහි තියෙන අවස්ථාවක මගේ නෙවෙයි මේ ආදරණීය යුවල් සියලු දෙනාගේ මොකද හේතුව අද දවසේදී වාසනාව හිමි වෙන්නේ කාටද අපටද ආ එහෙම නැත්නම් වෙන කාට හරිද මේ කියන්නව සිටිවිලි ගොන්නක මේ මොහොතේ කාලය ගත කරන විට ජ්‍යොතිෂ්‍ය කියන විෂය තුල මේ විවාහ මංගල්‍ය උත්සවයකදී ශ්‍රී ලාංකීය සමාජය තුල බොහොම හොඳ පිළිගැනීමක් ඉල්ලුමක් තිබෙන විෂයක්. ඉතින් නිශාන්ත පෙරේර මහත්මයා අපට අමතක කරන්න බෑ. ඒ නිසාම තමයි නිශාන්ත පෙරේර මහත්මයා අද දවසේ අපිට මේ කටයුත්ත සඳහා තමන්ගේ සම්පත් දායකත්වය ලබා දෙන්නේ. සුබ සන්ධ්‍යාවක් කියව ඔබතුමන්ට. සේමවරුවන්. අද මේ සන්ධ්‍යාවේ අපට දකින්න පුළුවන් බොහෝ පිරිසක් මේ ආකාරයට ජය කිල්ටන් හෝටල් පරිසරයට ඇවිල්ලා ඉන්නේ තමන්ගේ වාසනාව ලැබේවිද නොලැබේවිද කියන අවේ කුතුහලයත් එක්ක. අපි හිතමු මෙතනින් ඉන්න මේ වාසනාවන්ත හොඳම යුවල තෝරා ගත්තයි කියලා. ඊට පස්සින් එහාට ගනුදෙනු කරන්න වෙන ඔබතුමන්ලත් එක්ක. මට පොඩ්ඩක් කියන්නකෝ සාමාන්‍ය විවාහ උත්සවයකදී ඔබතුමන්ගේ පාර්ශවයෙන් ලබා දෙන්න පුළුවන් උපරිම දායකත්වයේ මෙවන් වූ අවස්ථාවකදී කොහොමද ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ? ඕරුවන් මුලින්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ පළවෙනි වතාවට තමයි මම මේ මංගල වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් හිරුනාඩිකවට සහ මේ වැඩසටහනේ නිෂ්පාදකතුමාට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ පාර තෝරා ගැනීම පිළිබඳව. ඉතින් විවාහ ජීවිතයක් කියලා කියන්නේ රුවන් විශේෂයෙන්ම අපි සුබ නැකතකට තමයි මේ හැමදේම කරන්නේ. ওই මයිමතේ කියන සංගරාවේ මෙන්න පුංචි කවියක් තියෙනවා. නරලොව පවතිනා විලසර මගුල් සරණා හිමිහට ඒ අඟනා දෙන්න කුමටද නැකත් බලනා කියලා. එතකොට මෙන්න මේ යුග ජීවිතය තුල ආර්ථිකය සෞභාග්‍ය නිරෝගී භාවය ඒ වගේම දුවා දරුවන්ගේ යහපැවැත්ම මේ සෑම දෙයක්ම රඳා පවතින්නේ මේ විවාහ ජීවිතේ තෝරා ගන්නා වූ දිනේ සහ ඒ අවස්ථාවේ මේ විශ්වයේ තිබෙනා වූ ග්‍රහ බල සලස්මත් එක්ක. ඉතින් ඒ නිසා අපි දැන් තෝරා ගන්න මේ වාසනාවන්ත යුවලට ඒ යුවලට ගැළපෙන ආකාරයට කොයි වගේ කාලයකද කොයි වගේ සුබ දිනයක්ද තෝරගෙන සුබ හෝරාවන් සුබ තිතියන් සුබ කරණයන් සෑම දෙයක්ම බලලා නිසි විදියට මේ නැකත් එක සකස් කර දීම තමයි මගේ අතින් මේ පාර සිද්ධ වෙන්නේ. අද දවසේදී මේ ආකාරයට සියලු දෙනා බොහොම වොමනාවෙන් දැස් අය බලා සිටිනවා තමන්ගේ අවස්ථාව එළඹෙනකන්. ඉතින් විශේෂයෙන්ම අපි අර කතා කරන ආකාරයට මෙතුමා කියපු විදිහට මේ ජ්‍යොතිෂය කියන විෂය තුලින් කොයි විදිහටද සාර්ථක යුග දිවියක් ගත කරන්න අවශ්‍ය කරන ශක්තිය ඒ දායකත්වයේ ලබා දෙන්නේ කියන කාරණාව තමයි කතා කරන්නේ. ඔබතුමා දැන් මේ පළවෙනි අත්දැකීමනේ මේක. නේද? එතකොට දැන් අපි දැනගන්න කැමති මෙවන් වූ අවස්ථාවක් මේ විදිහට මිලියන 5ක වටිනාකමකින් යුක්ත ඒ සියලු වියහිදම් දරනවායි කියන්නේ එසේ මෙසේ කටයුත්තක් නෙවෙයිනේ. ඔබතුමාගේ අදහසත් පොඩ්ඩක් කියන්න. මේවන් වූ අවස්ථාවකදී මේ ආකාරයට වාසනාවන්ත යුවලක් තෝරාගෙන මේ කටයුත්තේදී කොහොමද ඒ දායකත්වය ලබා දෙන්නේ ඉදිරියට අපිත් එක්ක ගනුදෙනු කරද්දී කොහොමද ඒ අත්දැකීම් විඳින සූදානම්? ඇත්තටම රුවන්නේ අපේ මේ චාරිත්‍ර කරන ජනක මහත්මයා කිව්වා විදියට ජීවිතයේ සහකරුවේ සහකාරිය මුණ ගැහින්නේ යම්කිසි වාසනාවක්. ඒ වාසනාවේ අභිෂේක ලැබන තවත් වාසනාවක් තමයි මේ වැඩ කටයුතු ටික කරගෙන යන්න තවත් වාසනාවක් Tamanට අතට ලැබීම. ඉතින් අනේ එවැනි අවස්ථාවක් තුළ මේ විශ්වීය තියෙන වාසනාව අපි කොහොමද ළඟා කරලා දෙන්නේ? ඒ අයගේ ජීවිතේ කොහොමද ඉදිරියට පවත්වාගෙන යන්නේ? ඒ ජීවිතවලට කොහොමද වාසනාව ළඟා කර දෙන්නේ කියන එක හරියටම බලලා
හිරු නාලිකාවත් එක්ක මට මේ වැඩේ කරලා දෙන්න පුළුවන් බොහොම සාර්ථකයි. ඔබතුමාගේ දායකත්වයේ අද දවසේදී තේරිපත් වෙන ආදරණීය යුවලට ලබා දෙන්න සූදානම් බව අපි දන්නවා. ඉතින් අද දවසේදී මේ මංගලම් දවැන්ත වැඩකටයුත්තේදී සිවුවන වතාවට තෝරා ගන්න ආදරණීය යුවලට මිලියන 5කට අධික වටිනාකමකින් යුක්ත සියලු වියෙහිදම් දරමින් විවාහ මංගල්‍යය ඔවුන්ගේ සිහිනයේ යථාර්ථයක් බවට පත් කරගන්නට සැබෑවක් බවට පත් කරගන්න අවශ්‍ය කරන පසුබිම ගොඩනගනවා. ඒක ඒකාන්තයි. ඉතින් අද දවසේදී තවත් බොහෝ පිරිසක් ඉන්නවා අපිත් එක්ක කතා කරන්න. මොකද හේතුව මංගලම් කියන්නේ දවැන්ත වැඩක්. මේ දවැන්ත වැඩට සම්බන්ධ වෙන්න බොහෝ පිරිසක් වමනාවෙන් ඉන්නවා. ඒ අතරින් අපි තෝරාගත්තේ මේ සම්පත්දායකින් එක තවදුරටත් කතා කරනවා. රැඳි සිටින්න වසන්තේ රංගන මංගලම්. ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ මහා මංගල්‍ය සැබෑවක් බවට පත් කරන්නට මංගල ක්ෂේත්‍රයේ ඉන්න දවැන්තීන් ප්‍රමුඛතම ශිල්පීන් ශිල්පිනියන් රසිකගේ සහභාගීත්වය ලැබෙනවා කියලා කිව්වනේ. ඉතින් මාත් එක්ක මේ වෙලාවේදී එකතු වෙලා ඉන්නවා යෝන් මහා ආයතනයේ මිස්ටර් උබේ බණ්ඩාර. මොකද හිතෙන් අද දවස ගැන? ඇත්තටම බොහොම සන්තෝසයි මේ අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ගැන. මෙතුක්කල් මංගලම් මේ දිගන්ත තොරවට කරගෙන අප මේ අපූර්ව මංගල උත්සව හොඳාකාරයෙන් බලාගෙන හිටියා. ඉතින් මටත් අවස්ථාව ලැබුණා මේ අවස්ථාවේදී මේක අසිරිමත් කරන්න. ඉතින් මගේ පැත්තෙන් දෙන්න පුළුවන් උපරිම දායකත්වය දීලා මේ මංගල සිහින සභා කරන මොහොතේ ඔවුන්ගේ ඒ අදිෂ්ඨානයේ ඒ බලාපොරොත්තු ඒ ආකාරයෙන්ම ඉතාමත් උත්කත්ස ආකාරයෙන් සලස්වන්න තමයි මගේ බලාපොරොත්තුව. දැන් මිස්ටර් බණ්ඩාර දැන් ආදරවන්තයින් බලාගෙන ඉන්නවා තව සුළු මොහොතකින් ඔවුන්ගේ සිහිනය සැබෑවක් බවට පත් කරගන්නට කෙසේ හෝ අද දවසේ ඒ ආදරණීය යුවළ බවට පත් වෙනට. ඉතින් විවාහ මංගල උත්සවයක ඒ විවාහ මංගල්‍ය කොයි විදිහටද මේ වටා පිටාව කොයි විදිහටද පැවැත්වෙන්නේ මේ විවාහ උත්සවයේ ගැඹීරත්වය මේ සියලු දේ ඉස්මතු වෙන්නේ වෙඩින් කාඩ් එකේ වෙඩින් ඉන්විටේෂන් එකේ කොයි විදිහටද මේ වෙඩින් ඉන්විටේෂන් එක ඒ වගේම gift boxes වෙන්න පුළුවන් cake boxes thanking card එක මේ දේවල් කොයි විදිහටද ඔබ ආයතනයෙන් සැලසුම් කරලා දෙන සූදානම් ඉන්නේ මේ අද දවසේ තෝරාපත් වෙන ආදරණීය යුවළ වෙනුවෙන්. ඔව් ඇත්තටම මෑත කාලේ ලංකාවේ පැවැත්වෙන ඉතාමත් විවිධාකාර ඉතාමත් උසස් ගන්නේ මංගල උත්සව සියල්ලම ඉතාමත් අලංකාරවත් කරන්න මට පුළුවන්කම ලැබුණා. ඒක ආකාරයෙන්ම හිරු මංගලම් ගෙනෙන මේ මංගල උත්සවය අද දිනේ ජයග්‍රහණය කරන මේ මංගල උත්සවය ඒ ආකාරයෙන්ම ඔවුන්ගේ ඩ්‍රීම් ට්‍රූ කරන්න ඒ බලාපොරොත්තු වෙන මොකද්ද තීම් එක ඒ අනුව ඉතාමත් ලස්සනට ඒ වැඩේ කරලා දෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ. සිවුන වතාවටත් පැවැත්වෙන මේ මහා මංගල්‍යයේ උනාට නමුත් ඔබේ ප්‍රථම දායකත්වය තමයි අපිට ලබා දෙන්නේ. මොකද හිතෙන හිරුත් එක්ක මේ දවැන්ත කාර්යයට ඔබත් අතිහිත දෙන එක ගැන ඔබේ දායකත්වය සපයන එක ගැන. ඇත්තටම බොහොම සන්තෝසයි. මෙතුවක්කල් හිරු ගැන අප මේ මුල් මංගල උත්සව සියල්ලම මම බලාගෙන හිටියා. ඒ ආකාරයෙන්ම මේ මංගල උත්සවය ඊටත් වඩා අලුත් දෙයක් කරලා මංගල උත්සව කොයි ආකාරයෙන්ද පැවැත්වෙන්නේ කියලා අමුත්තන්ල මුලින්ම දනවලා අමුතු දෙයක් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් වසරේ දවන්තම විවාහ මංගල උත්සවයේදී අද දවසේදී තෝරාපත් වෙන මේ ආදරවන්ත යුවළ වෙනුවෙන් ආදරණීය යුවළ වෙනුවෙන් යෝන් මායතනෙන් තමයි මිස්ටර් උබේ බණ්ඩාර සූදානමින් ඉන්නවා. දවන්ත විවාහ මංගල උත්සවය තවත් බොහෝම අලංකාරවත් විදිහට කවදාවත් නොකරපු විදිහට වෙනසක් කරන්නට ඔහුගේ ආයතනය පැත්තෙන් ගොඩක් ස්තුති වෙනවා අපිත් එක්ක අත්ල් බැඳගතට. වසන්තේ රන්හුය මංගලම් අද දවසේදී කොළඹ ජයකිල්ට හෝටල් පරිශ්‍රයේ බොහෝ පිරිසක් රැස් වෙලා ඉන්නේ තමන්ගේ වාසනාවන්ත අවස්ථාව ලැබෙවිද නොලැබෙවිද කියන බලාපොරොත්තුවත් එක්ක ඒ කුතුහලයත් එක්ක. ඉතින් අද දවසේදී මේ ආකාරයට මේ කටයුත්ත බොහොම සාර්ථකව සංවිධානය වන විට වසර ගණනාවක් පුරාවටම මංගලම් සමග අත්වල් බැඳ ගන්නා බොහෝ පිරිසක් ඉන්නවා. ඒ අතර අපට සම්පත් දායකත්වය ලබා දෙන පිරිස් අතරින් හුඟ දෙනෙක් අපිත් එක්ක අද දවසේදීත් අත්වල් බැඳගෙන ඉන්න නිසා අපි කතා කරන සූදානම් වෙනවා එවන් වූ වටිනාකම් රසක් අපට ලබා දෙන පුද්ගලෙක් එක්ක. විශ්ව වෙඩින්ග්ස් පිළිබඳව කතා කරද්දී විශ්ව වෙඩින්ග්ස් ආයතනයේ ජනක අල්ගම මහත්මයා අපට අමතක කරන්න බෑ. මොකද හේතුව වසර ගණනාවක් පුරාටම මංගලම් මේ දවැන්ත වැඩ කටයුත්තත් එක්ක අත්වල බැඳගෙන ඉන්න චරිතයක්. ඔබතුමන්ට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරනවා මම. සුබ සන්ධ්‍යාවක් වේවා. ඔබතුමා මට ටිකක් කියන්න. දැන් මෙවන් වූ වැඩ කටයුත්තක් කරද්දී ඔබේ මේ විෂය පද්ධතිය තුළ විශේෂයෙන්ම අපි කතා කරනවා අපි ඕනම වැඩ කටයුත්තක් පටන් ගද්දී සුබ වෙලාවක් සුබ මුහූර්තයක් අනුව තමයි කටයුතු පටන් ගන්නෙ. ඒ කටයුතු දියත් කරන්නේ. ඉතින් ඔබතුමාගේ දායකත්වයෙන් මේකට ලබා දෙනවා මේ කියන විෂය පද්ධතිය ඇතුළත තිබෙන මේ කාරණාවත් එක්ක. මට කියන්නකෝ වසර ගණනාවක් පුරාටම අපිත් එක්ක ලැබපු අත්දැකීම් මේ මංගලම් මේ ප්‍රදර්ශනයට සමගාමීව මේ ආකාරයට වාසනාව හිමි කර දෙනවා ආදරණීය යුවලකට තමන්ගේ විවාහ මංගල්‍යය පවත්වන්න. ඒ සියලු වියහියදම අපි දරනවා. ඔබතුමාගේ අදහස අපිට පොඩ්ඩක් කියන්නේ අත්දැකීම් එක්ක.
ඇත්තටම රුවන් මගේ කාර්යභාරය සුවිශේෂී වෙනවා මේ විවාහ උත්සවයක් සංවිධානය කිරීමේදී මේ චාරිත්‍ර කටයුතු අකුරටම ඉෂ්ට සිද්ධ කරන්න. එතකොට අපි මෙතන විවාහ උත්සවයක් සමගම මෙතන යනවා සජීවී වැඩසටහනක්. ඉතින් සජීවී වැඩසටහන මේ විවාහ උත්සවයක් සම්පූර්ණයෙන්ම මේ විදිහටම ආවරණය කරනවා කියන එක සජීවීව බොහොම අමාරු කටයුත්තක්. හැබැයි මම විවිධාකාරයේ විවිධ මේ විවාහ උත්සවයන් සඳහා සහභාගි වෙලා තියෙනවා සම්බන්ධ වෙලා තියෙනවා. හිරු එදා ඉඳන්ම මේ ගෙවුණු අවුරුදු 3 මේ විවාහ උත්සවයේ ඒ සජීවී ආකාරයෙම කිසිම ආකාරයකම මේ කටුතර බාධාවක් නොකර යන්න දිරිදුන්නා. අපිටත් ඒ නැක උදාහරණයක් විදිහට මම කියනවා නැකත් වෙලාවන්. හරියටම විනාඩියට තප්පරයට ඉෂ්ට සිද්ධ කරන්න ඉඩ දීලා මේක ආවරණය කරා. මේක සුවිශේෂී කටයුත්තක්. ඒක ආඩම්බරයෙන් මම කියනවා ඒක හිරුටත් ඒ ගෞරවයේ විදිහටම හිමිවෙන්නට ඕනේ. ලොකු අභියෝගයක්. මොකද හේතුව මේ වෙලාවත් එක්ක හැමදේම සමබරව කරන්න ඕන. නමුත් අපි ඒ අභියෝගය බොහොම හොඳින් ජය ගන්නවා හැම මොහොතකම. හරි අපි දැන් තව ටිකක් කතා කරමු. දැන් මේ විදිහට දැන් ඔබතුම වසර ගණනාවක් අපි දෙක සම්බන්ධ වෙනවානේ. දැන් ආදරණීය යුවල් කිහිපයක්ම අපි බිහි කරා. යුවල් තුනක් බිහි කරා. අවසානයේදී දැන් මේ සිවුන ආදරණීය යුවල බිහි කරන්න සූදානම් වෙනවා. ගිය වර්ෂෙත් ඔබතුම අත්දැල් බඳගත්තා අපිත් එක්ක. දැන් මෙවන් වූ කටයුත්තකදී මේ අයගේ හද ගැස්මත් එක්ක ඔබතුම නිතර ගනුදෙනු කරනවානේ. हेतु विवाह उत्सव तमंगी विवाह दिन जीवितेट अमतक बेरी दया जीवितेट नोलबिन सुंदर आद्य कीम मे आद्य कीम तव दुट सुंदर करे पार्श्वेंट मे देरी पत्त युवट तमंगी दायक सूदर मटकियाे දැන් මෙතන ඉන්න යුවල විතරන්නේ මගේ හද ගැහිලා. මොකද මේ අපි මම සලකනවා අපි විවාහ දහස් ගාණක් කරලා තියෙන විදිහට යුවලකට යුවලකට විවාහය කියන එක සිහිනයක්. ඇත්තරම සිහිනයක්. විවාහ වෙන්න ලැබෙන්නේ ඒක පෙර ආත්මවල කරපු අපි විශ්වාස කරන විදිහට කුසල් බලය නිසා. ඉතින් මේ සිහිනයක් සබහා කරන්නට අපි උදව් කරන්නේ. ඉතින් එහෙම සිහිනයන් අතරේ මේක සුවිශේෂී වූ සිහිනයක්. මේක තනිකරම උත්කර්ෂවත් විවාහයක්නේ. मिलियन पहाकियाने पीदन कर हम आकार अंग संपूर्ण के विवाह उत्कर्षवत विवाह मे सद संबंध में तेरी पात्र यदिना यदिना पिम्महिम अनुतम तेरी पात्र ये सद अट दिन्न पुलवा इहल मदे अभी सहन काले की सूदन अंगला दंड तीते मैं तमुना पुलवां ඒ අතර කවුදු මේ යුවල දකින්නට පුලපුලා බලා සිටිනවා. ඉතින් අපේ පාර්ශවයෙන් අපි ඉහළම ආකාරයෙන් කටුත් සූදානම් කරලා තියෙනවා. චාරිත්‍ර කටුත් විතරක් නෙමෙයි මේ විවාහ චාරිත්‍ර සම්බන්ධ සියලුම සංස්කෘතික කටයුතු නර්තන ශිල්පීන් ආයා සම්බන්ධ සැරසිලි ඒ සියලුම දෙයක් ඉහළින්ම ලෑස්ති කරලා තියෙනවා. මේ රටේ මේ වෙනකන් සිදුවෙච්ච සියලුම විවාහයන්ට වඩා ඉහළින්ම ඒ සඳහා සම්බන්ධ වෙන්නේ. අද දවසේදී තේරි පත්වන මේ ආදරණීය යුවලගේ දෑඟිලි බැඳෙන දිනේදී මෙතුමන්ගේ දායකත්වයේ කොයි විදිහකට ලබා දෙන සූදානම්. ඒ වගේමයි තව සුළු මොහොතකින් තේරි පත්වන ආදරණීය යුවල වෙනුවෙන් රණින් සරසන්නට අපි ආරාධනා කරලා දෙනවා තුන්වෙනි වතාවටත් ඇයට. දැඩිකම ජලසි මිසස් උපලි පෙරේරා. මොකද හිතන්නේ අද චයි කිල්ටන් හෝටලේ ආදරෙන් පිරිතිරිලා ගිහලා තියෙනවා. ආදරණීය යුවලවල් දසදහස් ගණනින් බලාපොරොත්තු ඇස් පොදි බැඳගෙන බලාගෙන සිටිනවා. තව සුළු මොහොතකින් තේරීපත් වෙන ආදරණීය යුවල වෙනුවෙන් කොයි විදිහටද ඔබ ආයතනයෙන් ඔවුන්ට සහයෝගය දක්වන්න සූදානම්ින් ඉන්නේ? පසුගිය වසරවලදී වගේම මේ වසරෙත් තේරීපත් වෙන වාසනාවන්ත යුවල රණින් සරසන්න දැඩිකම ජුවලස් ආයතනයේ බලාපොරොත්තු සිටිනවා. හිරුත් එක්ක එකතු වෙලා ඉන්න තුන්වෙනි වතාව. මේ සා විශාල දවන්ත කාර්යයක් හිරු අපේ ආදරණීය තරුණිය වෙනුවෙන් කරනවා. දැඩිකම ජුවලස් ආයතනයට මොකද හිතෙන්නේ? තේරිපැත්තෙන යුවල අලුත්ම ඩිසයින් වලින් යොමුට සුදුසු ආභරණ අපි අධික වටිනාකමකින් යුත් ආභරණ ලබා දීමට බලාපොරොත්තු වෙනවා. ඔවුන් කැමති දේවල්ම නේද ලබා දෙන්නේ? ඇත්තෙන්ම ඔව්. අත්තරංග වලට කවුද අකමැති නේද? ලස්සන මාලයක් දාන්න තියෙනවනේ, ලස්සන බෑංගල් එකක් දාන්න තියෙනවනම් මංගල මුද්ද කියලා කියන්නේ අපි කවදාවත් නැති කරගන්නේ. ඒ තරම්ම ආදරේ. අපි ආදරේ ප්‍රකාශ කරන්නේත් සමහරක් වෙලාවට මුද්ද වගේ කියලා නේද? කවදාවත් නිමක් නැහැ ඒ ආදරේ. බොහොම ස්තුතිවන්ත වෙනවා දැඩිගම ශෝල සායතනේ අපිත් එක්ක මෙවරත් අත්හල් බැඳගෙන ඉන්න. ප්‍රේමයේ හැඟුම් පූ දින ආදරයේ හැඟීම් මල් පල දරන සුවිශේෂී දවසකයි අපි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් තව ටික වෙලාවයි තියෙන්නේ ඒ අසිරිමත් මොහොතට, ඒ උත්කර්ෂවත් මොහොතට. හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙ දැස් දල්වාගෙන බලා සිටින්නේ අද කෙසේ හෝ මේ මිලියන 5කට එහා ගිය අධික පිරිවැයෙන් යුතු මේ ටෙලිවිෂනයේ මහා මංගල්‍යයේ හිමිකරුවන් හිමිකරණියන් බවට පත් වෙන්න. ඉතින් මේ ටෙලිවිෂනයේ මහා මංගල්‍යය වෙනුවෙන් සිවුන වතාවටත්
අපිට දායකත්වය සපයන ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙක් තමයි සුමද වසන්ත කියලා කියන්නේ. සුභ සන්ධ්‍යාවක් කියලා ආයුබෝවන් කියලා පිළිගන්නවා. සුභ සන්ධ්‍යාවක්. ඒ වගේම තමයි රූප කලා ආයතනයේ කේ සීලන් මහත්මයාත් මේ වෙලාවේදී මාත් එක්කත් වෙලා ඉන්නවා. සුභ සන්ධ්‍යාවක් ඔයාට. සන්ධ්‍යාවක්. එමනම් සිවවන වතාවටත් සුමුදු ඔබේ දෑතින් තමයි අද දවසේදී තෝරාපත් වෙන ආදරණීය යුවළ විශේෂයෙන්ම මනාලිය බොහොම සුන්දර පිරිපුන් මනමාලියක් බවට පත් වෙන්නේ. අපිට කියන්න අද දවස ගැන මොකද හිතන්නේ? ආයිෂා ඇත්තටම මං හිතන්නේ කලින් වසර 3ක් මේ 4 වෙනි වසර අපි හරිම සුන්දර දසුන් දැක්ක මේ ජයිකිල්ටන් හෝටලේ මේ ශාලාව තුල එක එක කපල්ස් වලගේ සිහිනයන් සැබෑ වෙන අවස්ථාවන් දැක්ක මං හිතන්නේ මට හරිම සතුටුයි. වසර 3ක් ඒ සියලු බලාපොරොත්තු ඒ මල්පල් ගන්වමින් ඒ මනාලිය හැමදාම මම තමයි හැඩගන්නේ. දැන් මේ සිව්වෙනි වසර මම හරිම වාසනාවන්තයි. මේ වසරෙත්තේ ජයග්‍රාහි වාසනාවන්ත යුවළේ මනාලිය හැඩගන්නට ලැබීම මං හිතන්නේ මේක මගේ ජීවිතේ මගේ වෘත්තිමය ජීවිතේ ඉතාමත් සුන්දර සහ ලොකු අත්දැකීමක්. මනාලියන්ගේ ලෝකයේ අත්දැකීම් සමුදායක් තියෙනවා. විශේෂයෙන්ම සුමුදු වසන්ත කියලා කියවහම අපි ඔබගේ මනාලියක් දැක්කහම නිතදින්ම කියනවා මේනම් සුමුදු වසන්ත අතින් හැරිගන්න මනමාලියක් කියලා. ඒ තරම් අපේ ක්ෂේත්‍රය තුළ අනන්‍යතාවයක් ගොඩනගාගත්තු මේ වෙනකොට අපේ ක්ෂේත්‍රයේ ඉහළ පෙළේ ඉන්න ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පියෙකුගේ සහයෝගයත් ඔන්න මේ ටෙලිවිෂනේ මහා මංගල්‍ය ආදරණීය යුවළ වෙනුවෙන් ලැබෙනවා. හිම ලැබෙනකොට එදා අපිට පුරුදු වුණා. ලංකාවෙන් නෙවෙයි ඉතාලියෙන් තමයි මැටීරියල්ස් මේ හැමදේම ෆැබ්‍රික්ස් අපිට ගෙනත් දෙන්නේ අපේ මේ මනාලිය යුවළ වෙනුවෙන් කියලා. හිම නේද ඒ තීරණය තාමත් එහෙමයි. ඒ තීරණය එමමයි. මොකද හිතන්නේ අද මේ දවස ගැන අදරවන්ත යුවළවල් දසදහස් ගණනින් බලාපොරොත්තු දැස් දල්වාගෙන බලා සිටිනවා. ඒ අසිරිමත් මොහොත ලැබෙනතුරු මොකද හිතන්නේ සිරන් මහත්මයා? ගොඩක් සන්තෝසයි. මේකට සහභාගී වෙනවගෙන හිරුත් එක්ක අත්වල් බැඳගත්තු ප්‍රථම වතාව. වැඩි කතා නැහැ. නමුත් වැඩ පෙන්වන්න බලාගෙන ඉන්නේ. අපිට කියන්න කොයි විදිහේ වෙනසක්ද මොන වගේ දායකත්වයක්ද ඔබ ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ? මෙතෙක් කල් කවුරුත් නොකරපු සාහලයක් කරන්න තමයි මම ගොඩාක් බලාපොරොත්තු වෙන්නේ. මේ පාර මම අලුතෙන් පොඩි ඇසසරිස් දෙකක් ඉන්ට්‍රොඩියුස් කරලා තියෙනවා රිසමෙන් කසබ් කියලා. ඒකින් සාරිය නිර්මාණය කරන්න තමයි ගොඩක් බලාපොරොත්තු වෙන්නේ. ඒකේන වෙනස කවුරුත් නොකරපු විදිහට අලුත් සාරියක් මේ වාසනාවන්ත කපල් එකට ලබා දෙන්න කියලා ගොඩක් ආසාවෙන් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. එමනම් අවස්ථාව තියෙනවා සුමුදු අත්දැකීම් තියෙන නිසා තවතාවක්ම තව ටික වෙලාවයි තියෙන්නේ. බොහොම වාසනාවන්ත වසරේ වාසනාවන්තම යුවළ තව ටික වේලාවකින් තෝරාපත් වෙනවා. ඔවුන්ට සුභාශිංසන එකතු කරන්නට අවස්ථාව තියෙනවා. අනිවාර්යයෙන්ම ආයේෂා විශේෂයෙන් රූප කලා ආයතනය ගැනත් කියන්න ඕනේ. මොකද දැනට ලංකාවේ තියෙන කෙනෙකුගේ සිරුරේ හැඩයට මෙෂර් කරලා සාරිකක් නිර්මාණය කරන මන් දැක්ක එකම ආයතනය. මගේ වෘත්තිමය ජීවිතේ මට ලොකු පහසුවක් වෙලා තියෙන ඒගොල්ලත් එක්ක වැඩ කරන එක. ඉතින් අද මේ වාසනාවන්ත සීලුම දෙන අතරින් අනිවාර්යෙන් ජයග්‍රාහක යුවළක් පත්වේවි. එහිදී මනාලිය ඇගේ එහෙලියන් ඇගේ විවාහ මංගල්‍යයේ ගොයින මේක ඒ වගේ විවිධ විදිහට ප්ලෑන් වෙයි. ඉතින් හැමදේම ඒ ඉතාමත් සුන්දර විදිහට එම යුවතියගේ ජීවිතයේ සුන්දරම අවස්ථාව. ඒ වගේම අපි වෙඩින් එක ප්ලෑන් කරාට පස්සේ ආව දිගටම මම ග්‍රූම් කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට එයාගේ අවශ්‍ය සියලුම රූපලාවන්‍ය කටයුතු සහ ඒ වගේම අපි සීලන් ඒ වගේම චමිල් එකතු වෙලා ඒ සීරුම ඇඳුම් පැළඳුම් ගැන මං සොයා බලන්න කටයුතු කරනවා. ඒ වගේම අපි ටීම් එකක් මේ සියලුම දේ මේ වෙඩින් එක ප්ලෑන් කරන්න මේ සියලුම දෙනාගේ සහයෝගයත් එක්ක ඉතාම සුන්දර දවසක් ඒ නව යුවළට ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. සියලුම දෙනාට මම සුබ ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ විවාහයි දවසේ පුළුවන් තරම් අභිමානයෙන් යුක්තව විවාහයේ මනමාලයා විදිහට මනමාලි විදිහට ඉන්න පුළුවන් නම් කොයිතරම් වටිනවද. ඉතින් අද දවසේදී මේ ආකාරයට ජයි කිල්ටන් හෝටල් පරිශ්‍රයට සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාගේ සිත් තුළ ඒ සිහිනය මම හිතනවා ගමන් කරනවා. ඒ සිහිනය හැම මොහොතකම හිත තුළ කායවැදිලා තියෙනවා. ඉතින් ඒ නිසා මේ සිහිනේ යථාර්ථයක් බවට පත් කරගන්න බොහෝ පිරිසක් උදව් කරන අතරේ ආභරණ මන්දිරය අපට අමතක කරන්න බෑ. මොකද හේතුව තමන්ගේ විවාහ මංගල්‍ය දිනේදී අර මම කියෝ වගේ අභිමානයෙන් යුක්තව උඩරට ඇඳුමින් සැරසෙනවා නම් නේද අනිවාර්යයෙන්ම නිරෝෂා පෙරේරා අමතක කරන්න බෑ. ඒ නිසා අපි සම්බන්ධ කරගත්ත සුබ සන්ධ්‍යාවක් කියවා. සියලු දෙනාට සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනා කරන අතරේ නිරෝෂා අපිට කියන්න දැන් සාමාන්‍යයෙන්
උඩරට ඇඳුමකට මුල් තැන දෙන්න ඕනෑම යුවලක් කැමතියි නේද මුලින්ම ඒ අත්දැකීම චුට්ටක් කතා කරමු අපි දැනට වසර 10කට වැඩි අත්දැකීමක් ආදරණ මන්දිරයට තියෙනවා මේ ශිෂ්ත්‍රී රැඳිලා ඉන්නවා අපි මේ තාක්කල් එහිඳ හොඳින්ම හඳුනනවා මේ තාරුණ්‍ය ගොඩක් කැමති මේ උඩරට ඇඳුමට ඒකද හේතුව විදියට දකිනවනම් මේක තමන්ගේ ජීවිතේ මංගල අවස්ථාවේදී පමණක් ගොඩක් විට ද අඳින්න ලැබෙන්නේ ඒ වගේම තමයි මීට අමතරව පෙරහැරකදී තමයි බොහෝ සෙයින්ම මේ උඩරට ඇඳුම අඳින්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් ජීවිතයේ එක් අවස්ථාවක් හෝ මේ ඇඳුම අඳින්න තියෙනවා නම් ඒක භාග්‍යයක් මහත් වූ භාග්‍යයක් වාසනාවක් කියලා හැටියට තමයි මේ තරුණ පිරිස හිතාගෙන ඉන්නේ. ඒ හින්දාම විශේෂයෙන් කැමැත්තක් දක්වනවා මේ උඩරට ඇඳුම අඳින්න. උඩරට ඇඳුමේ තිබෙන වටිනාකම් පිළිබඳව මුලින් අවබෝධ කරගන්න ඕනේ. මොකද හේතුව නිරෝෂ පෙරේරාගේ දායකත්වයෙන් ලබා දෙන්නේ එවන් වූ ගාම්භීර වටිනාකමක් තිබෙනා වූ මේ සම්ප්‍රදායකට. ඉතින් නිරෝෂ දැන් වසර 3ක් පුරාවටම ඔබ අප සමග නත්තල් බඳගෙන හිටියා. දැන් මේ සිවුන වතාවට ඔබේ දායකත්වයෙන් ලබා දෙන්න සූදානම්. කලින් වතාවේ කොහොමද අපිට මතකයි පසුගිය සැරේ මේ මංගලම් ආදරණීය වැඩසටහන තුලින් බිහි වෙච්ච ආදරණීය යුවළ තමන්ගේ විවාහ උත්සවය පවත්වද්දී අපිට මතකයි ගංගාරාමේදී දෝලාවකින් ගමන් කරේ මුලින්ම ඒ විවිධ සංකල්පයන් මෙවර කොහොමද ඔබ අලුත් අත්දැකීමක් විදියට මේ තමන්ගේ දායකත්වයෙන් ලබා දීලා මේ සියලු දෙනාගේ සිහිනේ සබෑ කරන්න උත්සාහ කරන්නේ පසුගිය වසරේ මම ඉතාමත් වාග්යවන්ත වුණා මොකද මට හැකියාව ලැබුණා තේරීපත් වෙච්ච යුවලට මංගල අවස්ථාවේ මංගල පෝරුව නිර්මාණය කර දීමේ වාසනාවත් මටම ලැබුණා ඉතින් එහිදී ගංගාරාමේ ඒ සියලු සැරසිලි කටයුතු ඇතුළුව ඒ දෝලාවෙන් මනාලිය කැඳාගෙන ඒමේ සිට සියලුම කාර්යයන් මට තමයි පැවරුණේ. ඉතින් ඒක මට පුළුවන් උපරිමෙන්ම ඒ අභිමානයේ පිළිඹු වෙන ආකාරයට මම ඉදිරිපත් කරා. ඇත්තටම මට ගොඩක් ලොකු කමෙන්ට්ස් තිබුණා. ඒ ගංගාරාමේ මිතෙක් නොදුටු ලස්සනම නිර්මාණයන් කිහිපයක් අපි දැක්කා කියලා. ඉතින් ඒ අත්දැකීම මට තියෙන හින්දා මම කැමති මේවරත් එවන් වූ යමක් මගෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ දේ තිෂ්ඨ කරලා දෙන්න. අද දවසේදී ඔන්න ඔබට පොරොන්දුවක් දුන්නා යම්කිසි විදිහකට මේ සියලු දෙනා අතරින් යුවලක් තේරිපත් වුණොත් ආදරණීය ඒ විවාහක යුවළ විදිහට තේරිපත් වන්නට අනාගතයේදී මංගලම් තුලින් මේ Tamanගේ විවාහය මල්පල ගන්වාගෙන මේ සිහිනයේ යථාර්ථයක් බවට පත් කරගන්න නිරෝෂාගේ දායකත්වයෙන් ලබා දෙන්නේ කොහොමද කියන එක ඔබට පැහැදිලි. ඉතින් අද දවසේදී මේ විදිහට බොහෝ පිරිසක් මේ ජයකිල්ටන් නෝටල් පරිශ්‍රයේ Tamanගේ අවස්ථාව ලැබෙනකන් බලාගෙන ඉන්නවා. අපි බලමු කාටද මෙවර මංගලම් වැඩසටහන තුලින් විවාහ මංගල්‍ය පවත්වන්නට අවශ්‍ය කරන ඒ වාසනාව ලැබෙන්නේ කියලා. තරුණේ ආදරය කියලා කියන්නේ හරිම සුන්දරයි නේද? අපිට ගැළපෙන සහකරුවෙක් සහකාරියක් හොයාගත්තට පස්සේ සැබෑ ආදරය යථාර්ථයක් බවට පත්වෙන දවස මංගල දිනය කියලා කියන්නේ. ඉතින් ආදරය කරද්දී Tamange තුරුලට ගන්නකම් සහකාරිය හෝ සහකාරයා හරිම නොයිවසෙල්ලෙන් බලාගෙන ඉන්නේ. ඒක හැමෝටම දැනෙනවා. ඉතින් බොහොම සුවිශේෂී දවසක් අද දවස වසරේ දවන්තම මහා මංගල්‍ය වෙනුවෙන් අපි පුන පුනා කියනවා මංගල ක්ෂේත්‍රයේ ඉන්න දවන්තින් ප්‍රවීණීන් අපිට එක්ක අසු වෙනවා කියලානේ ඔබේ මංගල සිහිනයේ සැබෑ කරන්නට. ඉතින් තවත් සම්පතායකෙක් මාත් එක්කත් වෙලා ඉන්නවා. ඔහු තමයි අද දවසේදී තෝරාපත් වෙන ආදරණීය යුවළගේ ඒ සිහිනයක් සැබෑ වෙන දවසේදී මලින් සරසන්නට අපි තෝරාගත්තේ. සුබ සන්ධ්‍යාවක් ආට. සුබ සන්ධ්‍යාවක් වේශ. චමත්කාර ෆ්ලෝරාහි මහේෂ් බද්‍රලිය මහේෂ් අපිට කියනකො ප්‍රථම වතාවට තමයි හිරුත් එක්ක අත්තර බැලගෙන ඉන්නේ මේ දවන්ත කාර්යයට මොකද හිතන්නේ ඔව් ඇත්තටම හිරු මේ මංගලම් කියන වැඩසටහනට යොදාගන්නේ ආයතන ඇත්තටම ලංකාවේ තියෙන හොඳම ආයතන ටික තමයි යොදාගන්නේ ඉතින් ඇත්තටම ආඩම්බරයි සතුටුයි චමත්කාර ෆ්ලෝරා ආයතනය මේ මංගලම් වැඩසටහනේ වෙඩින් එකේ ඩෙකරේෂන් කටයුතු කරන ලබා දීමකට ඇත්තටම සතුටුයි. ඉතින් අපි අවුරුදු ගාණක් තිස්සේ මමත් බලාගෙන හිටියා මේ වැඩසටහන මේ ෆ්‍රී වෙඩින් එක අපි දැක්කා. ඉතින් හැබැයි අපි මම බලන් මම දැකපු හැම අවස්ථාවම මට හිතුණා අපිට මීටත් වඩා දෙයක් කරන්න පුළුවන් කියලා. ඉතින් ඒ අවස්ථාව අපිට ලැබිලා තියෙනවා. ඉතින් ඔබට දකින්න පුළුවන් වෙයි මේ වෙඩින් එක තුලදී මම හිතන්නේ මෙතෙක්ක ලංකාවේ නොදුටපු තීම් එකක් සහ තවත් කෙනෙකුට හිතා ගන්න බැරි ආකාරයේ ඩෙකරේෂන් ප්‍රමාණයක් එදාට දකින්න පුළුවන් වෙයි. තවත් කෙනෙකුට හිතා ගන්න බැරි ආකාරයේ ඩෙකරේෂන්ස් ප්‍රමාණයක් ඔන්න චමත්කාර ෆ්ලෝරා සූදානමින් ඉන්නවා කරලා දෙන්න අද දවසේ තෝරාපත් වෙන ආදරණීය මන්තීන් වෙනුවෙන්. දැන් එහෙම කිව්වට බෑනේ.
මොකද අද දවසේ තෝරාපත් වෙන ආදරවන්තයින්ටත් සීන ගොඩාක් තියෙනවා. ඒගොල්ලොත් කැමතියි මට මෙන්න මේ විදිහට මලින් සරසනවා නම් හොඳයි මේ විදිහට කලර්ස් තිබුණොත් ඉතින් හොඳයි ගොඩක් අදහස් ඇති. ඒගොල්ලන්ගේ අදහසට කොයි විදිහට ගරු කරන්නද ඔබතුමා සූදානම් වෙන්නේ? ඔව් අතරමයිසේ තව දෙයක් කියන්න දැන් මෙතෙන්දී මේ තේරිපත් වෙන යුවල ඉතාම වාසනාවන්තයි. හැබැයි මෙතනට අද දිනේ පැමුණුණු හැම යුවලක්ම වාසනාවන්තයි. මොකද චමත්කාර ප්‍රායතනයේ විශේෂ වරප්‍රසාද මෙතනට පැමුණුණු අයට ලබා දෙනවා. ඉතින් මේ හැම කෙනෙකුටම මම හිතන්නේ අපේ ආයතන තුලින් රෙජිස්ටර් කරගත්තා. එහෙම මෙතනට පැමුණු හැම කෙනෙකුටම විශේෂ වරප්‍රසාද දෙනවා. ඉතින් ඒ වගේම මෙතනින් තේරිපත් වෙන යුවල ඉතාම වාසනාවන්තයි. ඔවුන්ට ඔවුන්ගේ ජීවිතයේ අමතක නොවන දිනයක් බවට අපි එදා දිනේ පත් කරනවා. ජීවිතයේ අමතක නොවන දිනයක් බවට පත් කරන්නට සියලු ප්‍රවීණයන් එක්කසු වෙලා ඉන්නේ. ඉතින් බොහොම සුවිශේෂී අවස්ථාවක් හිරු අපි ලබා දුන්නේ හැමදාමත් අපි තරුණයට ආදරේ. ඒ ආදරයේ බලාපොරොත්තු විශ්ව සිද්ධ කරන්නට අපේ ආදරේ දෝතින්න පුදු දෙන අවස්ථාවක් තමයි අද දවස. ඉතින් තව ටික වෙලාවයි තියෙන්නේ. මේ අතරින් අද මෙතන ජයි කිල්ටන් හෝටලේට පැමිණලා ඉන්න දසදහස් ගණනින් ආදර යුවළවල් අතරින් එක් වාසනාවන්ත ආදර යුවළකට හැකියාවක් ලැබෙනවා. මිලියන 5කට අධික පිරිවැයන් යුතු ඒ මංගල සීනිය සභා කරන්නට බොහොම ස්තුතියි අපිත් එකතු වුණාට ඔබතුමාට. විවාහය කියලා කියන්නේ සදාතනික බැඳීමක් නේද? අපි ආදරය කරනවා, ඊට පස්සේ අපි සිහින දකිනවා, අපේ ආදරයේ සැබෑ ආදරයේ යථාර්ථයක් වෙන දිනයට, මංගල දිනයට නේද? ඉතින් වසරේ දවන්තම මහා මංගල ප්‍රදර්ශනය සමගින් අපි හැම කෙනෙක්ම එකතු වෙලා ඉන්න වෙලාවෙදී සිවුන වරටත් අපිත් එක්ක යෝත ශක්තියක්, දවන්ත ශක්තියක් වෙලා ඉන්නේ ජයි කිල්ටන් හෝටලේ. ඉතින් ජයි කිල්ටන් හෝටලේට අයදාට අපි හැම කෙනෙක්ම පැමිණෙන්නේ නේද? ඉතින් ඒ නිසා මේ සරේ සම්පදායකත්වයේ ලබා දීපු ඒ දවැන්ත ශක්තියක කතා බහ කරන්න අපි සූදානම්ින් ඉන්නවා. මේ පැත්තෙන් මාන්තික එකතු වෙලා ඉන්නවා චයි කිල්ටන් හෝටලේ ෆුඩ් ඇන්ඩ් බෙවරේජ් මැනේජර් මිස්ටර් වික්ටර් මුහන්දිරම්ගේ. ඒ වගේම තමයි මේ පැත්තෙන් මාන්තික එකතු වෙලා ඉන්නවා චයි කිල්ටන් හෝටලේ උත්සව සහ සම්මන්ත්‍රණ කළමනාකරු චරිත් එද්‍රිසිංහ. සුබ සන්ධ්‍යාවක් ඔය දෙපළටම. සුබ සන්ධ්‍යාවක්. සුබ සන්ධ්‍යාවක් වේවා. මොකද හිතෙන්නේ? ඔන්න සිවුන වතාවටත් අපි තෝරාගත්තේ හැමෝම සිහින දකින්නවා චයි කිල්ටන් හෝටලේට අපේ වෙඩින් එක ගන්න පුළුවන් නම් කියලා. ඔන්න ඒ සිහිනය හිරු මෙවරත් සැබෑවක් බවට පත් කරන්නට ඔබේ හෝටලෙම තෝරගෙන තියෙනවා. මොකද හිතෙන්නේ වික්ටර්? අතර මේ හෝටලේ හරි වාසනාවන්ත හෝටලක්. හිරුත් සමග අපි දැන් මෙතන හතරෙන් සැරේ මේ හැම දෙයක්ම ලස්සනට අපි කරන්න පුළුවන් උපරිම කරා. සිවුන වතාවට කොයි විදිය සූදානම්ද තියෙන්නේ චයි කිල්ටන් හෝටලේ පැත්තෙන්? ඔව් අතර මහේෂා මම කියන්න ඕනේ අපි තුන් වතාවක් හිරුත් එක්ක විවාහ මංගල තුනක් කරා. අති උත්කර්ෂවත් අන්දමින් විවාහ මංගල ප්‍රදර්ශන තුනක් කරලා අපි යුවළ තුනක් තෝරාගත්තා. ඒ අයගේ සිහින විවාහය සිහිනයක් නොවී සැබෑවක් බවට පත් කරන්න අවශ්‍ය සියලුම දේවල් ක්ෂේත්‍රයේ ඉන්න දැවැන්තීන් සහ හිරුවෙක් අපි කරා. ඉතින් මේ වතාවේ අපි සිව්වන වරට හිරුත් එක්ක එකතු වෙලා ඉන්නවා. මොකද හිල්ටන් විදියට ලෝකේ පුරා විහිදිච්ච හෝටල් 4900කට වඩා වැඩි හෝටල් ජාලයක් විදියට අපි දෙයක් කරද්දී අපි හැමලම හිතන්න ඕනේ අපි වැඩ කරන්නේ ලංකාවේ හෝ ලෝකේ ඉන්න දැවැන්තම සහ අපි කිව්වොත් සුදුසුම අයත් එක්ක කියලා අපි තීරණය කරනවා හැම වෙලාවෙම. ඉතින් ඒකෙදි අපි තීරණය කරා අපි හිරුත් එක්ක වැඩ කරන්න ඕනේ කියලා. ඉතින් ඒකෙදි අපි දන්නවා තුන් වතාවක් අපි ජයග්‍රාහී ලෙස මේ කරපු දේවලුත් එක අපි දන්නවා අපි ගත තීරණේ කවදාවත් වැරදි තීරණයක් උනේ නැහැ කියලා. ඇත්තරම මම කියන්න ඕනේ අපි හිල්ටන් විදිහට අපි වෙඩින් එකක් විකුණන එක නෙවෙයි කරන්නේ. ඉතින් හිරුත් එක්කත් අපි වැඩ කරනකොට අපිට තේරුණා හිරු උනත් කරන්න හදන්නේ දෙයක් විකුණන එක නෙවෙයි. ඒගොල්ලන්ට ඕනේ හැම වෙලාවෙම අත්දැකීමක් දෙන්න. ඉතින් මේ හැම දෙයක් එක්කම අපි ඕගොල්ලන්ට දෙන්නේ ඕගොල්ලොන්ගේ සිහින විවාහය, සිහින පාරාදීසයන්ගේ මදු සමය ගත කිරීම උනත් සිහින පාරාදීසයක් කට පවා ගිහිල්ලා ඒ දේවල් කරගන්න හැකියාව අපි ලබා දීලා තිනවා. වසරේ දවන්තම මහා මංගල්‍ය වෙනුවෙන් එදා දවසේදී චයි හිල්ටන් හෝටලේ පැත්තෙන් කොයි විදිහටද මේ නියු ප්ලෑනින් එක එතකොට ඒ දේවල් කොහොමද සැලසුම් කරලා තියෙන්නේ? ලංකාවේ ඉන්න හොඳම ෂෙෆ්ලා අපේ ළඟ ඉන්නේ. හිල්ටන් කෝ වැඩ කරන්නේ ඔක්කොම එක්ස්පීරියන්ස් තියෙන ෂෙෆ්ලා. ඉතින් අපි කයි මේ තේරෙන කවුරු හරි දරුදරුවෙක් ඉන්නවනම් එයාට දෙන්න පුළුවන් අපේ උපරිම රස කැම වෙලක් අපි දෙන්න පුළුවන් විදිහට ලස්සන මෙනුස් ලෑස්ති කරලා තියෙනවා. තමන්ට අවශ්‍ය ඕන මෙනු එකක් හොයාගන්නත් පුළුවන්. අපිත් එක්ක කතා කරලා ඕන ප්ලෑන් එක දෙන්නත් පුළුවන්. කිසිම කරදරයක් නැහැ, හැසල් ෆ්‍රී. කැම වලින් කොලඹ සිටි එකේ තියෙන බෙස්ම ෆුඩ් තියෙන්නේ ජයි කිල්ටන්
එක තමයි අපි හිරුත් එක්ක අත්වල බඳගෙන මේ ගමන යන්නේ. එමනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා හිතනවාටත් වඩා එහාගේ සුන්දර විවාහයක් කරන්නට ජොයි කිල්ටන් හෝටලයට හැකියාව වාසනාව ලැබේවා කියලා. මේ මොහොතේ මේ සන්ධ්‍යාවේ කොළඹ ජොයි කිල්ටන් හෝටල් පරිසරයේ බොහෝ පිරිසක් විශාල පිරිසක් සම්බන්ධ වෙලා ඉන්න මොහොතේ තමන්ගේ සිහිනය මල්පලගවා ගන්නට අවශ්‍ය කරන ඒ අවස්ථාව තමන්ට ලැබෙයිද නොලැබෙයිද කියලා බොහෝම දෙගිඩියාවකින් යුක්තව කුතුහලයෙන් යුක්තව බලාගෙන ඉන්න මොහොතේ මේ විවාහ මංගල උත්සවයේ වර්ණවත් කරන්න තමන්ගේ දායකත්වය ලබා දෙන සම්පත් දායකයන් අතරින් අපි මේ මොහොතේ සම්බන්ධ කරගන්නවා අපිට බොහොම වටිනා කියන චරිතයක් රූම් ස්ටෝරි පිළිබඳව කතා කරද්දී මනාලයින්ගේ කතන්දරයේ ගොඩනගෙන ඒ නියමුව මාල් ෆර්නෑන්ඩෝ අපිත් එක්ක ඉන්නවා සුබ සන්ධ්‍යාවක් වේවා සුබ සන්ධ්‍යාවක් රුවන් හරි බොහොම සුන්දර අවස්ථාවක් මොකද හේතුව වසර කිහිපයක් පුරාවටම බොහොම ආදරණීය විවාහ යුවල් කිහිපයක් තෝරා ගනිමින් එයාගේ විවාහ උත්සවය බොහොම සාර්ථකව පවත්වන්න ඔබේ දායකත්වය ලබා දුන්න දැන් සිවුණි වතාවටත් ඔන්න වැඩේට අත තියලා තියෙනවා අපි කොහොමද මෙවර සූදානම් ඇත්තටම අතිශය ආකර්ෂණීය අවස්ථාවක් ඇස් අදහාගත නොහැකි මොහොතක් මොකද ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට දෙන පණිවිඩය මෙයයි හිරු ටීවී නාලිකාව ඇත්තටම ප්‍රථමයෙන් මම ස්තුතිවන්ත වෙනවා ආසියානු මාධ්‍යාලයේ ගරු සභාපතිතුමන් රේනද සිල්වා මැතිතුමන් ඇතුළු ඒ හිරු කලමනාකාරීත්වයේ කාර්ය මණ්ඩලය අපේ සියලු මේ නිලධරුවන් මේ ගන්නා වෑයම මම හිතන්නේ ජාත්‍යන්තර තලයට ශ්‍රී ලාංකීය තාරුණ්‍ය උසවා තබන අවස්ථාවක් අපිට දකින්න පුළුවන් මේ විදිහට ඔබේ අතින් නිර්මාණය වන මේ යුරෝපීය ඇඳුම් මොන විදිහටද මේ නිරූපණ ශිල්පීන් ඉදිරිපත් කරන්නේ ඉතින් අපි කතා කරුත් එහෙම මංගලම් පිළිබඳව මංගලම් මේ අත්දැකීම ලබා ගන්නා මේ වාසනාවන්ත යුවලට විශේෂයෙන් යුරෝපීය ආකාරයට මේ ඇඳුම තෝරා ගන්න විට ඕනෑම ප්‍රමාණයක් තේරීම් කරන්න පුළුවන් ඔබ මේ සියල්ලකට සූදානම් ඒ නිසා කලින් අත්දැකීම් සමග ටිකක් කතා කරුත් එහෙම කොහොමද මේ අත්දැකීම් එක්ක ඔබ ලැබපු අත්දැකීම ඔව් ඇත්තටම රුවන් අපි අතිශය වාසනාවන්තයි පසුගිය වසර තුලම මා හමුවට පැමිණි මේ කපල්ස් තුනම කිව්වේ මාල් ඔයා තමයි මේ ශ්‍රේෂ්ඨ මේ ප්‍රතිනිර්මාණය කරේ මනාලයාගේ ඇඳුම් කලාව ග්‍රූම් ස්ටෝරි ආයතනයේ විදිහට ඉතින් ඔබට බාරයි අපේ මේ ඇඳුම් සංකල්පය නිර්මාණය කරන්නට කියලා හිරු නාලිකාවත් එක්ක ශ්‍රී ලාංකීය ටෙලිවිෂන් වංශකතාවේ පෙරගමන් කරු අංක එකේ නාලිකාව විදිහට ග්‍රූම් ස්ටෝරි ආයතනයත් ශ්‍රී ලාංකීය මංගල ඇඳුම් කලාවේ ප්‍රමුඛය විදිහට අංක එකේ සංකල්ප මේ සඳහා එක්කලා දැවැන්ත වෙනසක් සිදු කළා මේ ශ්‍රී ලාංකීය තාරුණ්‍යයට දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙන්න මම බලාපොරොත්තු වෙනවා. ඒ අත්දැකීමත් එක්ක මට පොඩ්ඩක් කියන්න දැන් මේ වගේ කෙනෙක් යම්සි ඉවලක් තේරලාපත් වුණාට පස්සේ ඔබ ගාවට එනකොට එයා එන්නේ කොහොමද යන්නේ කොහොමද? ඇත්තටම කියන්නේ ඔවුන් ඉතාමත් සිහිනයක් හිතේ රඳවගෙන බලාපොරොත්තු ගොන්නක් දෝතින් රඳවගෙන තමයි එන්නේ. නමුත් ඔවුන්ට තියෙන අතිශය ආදරයක් ආකර්ෂණයක් ශ්‍රී ලාංකීය මංගල වැඳුම් කලාව වෙනස් කරපු ඒ පෙරකමෙන් කරුවා විදිහට මා ඉදිරියේදී ඔවුන් සියල්ල මට ලබා දෙනවා නිදහස. ඉතින් ඇත්තටම කියන්න ඕන අතිශය වාසනාවන්තයි අපි. ඒ වගේම කියන්න ඕන මේ මනාලයා බෙස්වන්ස්ලා පේජ් බොයිස්ලා ඒ ෆුල් ටීම් එකම ඇඳුම් නිර්මාණයෙන් එහාට ගිහිල්ලා ඔවුන්ගේ ඒ වෙඩින් එක දවසට ඔවුන්ගේ හිසකේ ශ්‍රීලාසිතා ඔවුන්ගේ ස්කින් ටෝන් එකට අනුව කොහොමද මේකප් එක වෙන්න ඕන. ඒ වගේම තමයි මේ වෙඩින් ෆන්ක්ෂන් එක තුල ඔවුන්ගේ කොහොමද ග්‍රූමින් කොන්සෙප්ට් එක හැසිරීමේ විලාසය මේ සියල්ල අත්හදා බලලා මේ සියල්ල ගැළපෙන ආකාරයට තමයි මේ මංගලම් වෙඩින් එක සඳහා මේ සියල්ල යොදාගන්නේ. අද දවසේදී ජයි කිල්ටන් හෝටල් පරිසරයේ පැමිණි ඒ ආදරණීය යුවල් සියලු දෙනාට වට්ටම් ලබා දීලා තියෙනවා. ඒ වගේම තේරිපත් වන ආදරණීය යුවලට සියල්ලක් නොමිලේ ඔබ කැමති විදිහට තෝරා බේරා ගන්නට ඒ වාසනාව හිමි කරලා දීලා තිනවා. ඉතින් අද දවසේදී බොහෝ පිරිසක් වමනාවෙන් බලාගෙන ඉන්නවා මේ අවස්ථාවට කොයි විදියටද අවසානයේදී ඒ අවශ්‍ය කරන පසුබිම ගොඩනගන්නේ. ඉතින් තේරිපත් වෙන යුවල කවුද කියන එක බලන්න අපි සියලු දෙනාටම ආරාධනා කරනවා. අද දවසේ තෝරාපත් වෙන ආදරණීය යුවලගේ ඇඳුම් මෝස්ත්‍ර නිර්මාණය අපි බාර දීලා තියෙන්නේ ප්‍රථම වතාවට අපිත් එක්ක ඔහු එකතු වෙන්නේ. මේ වෙනකොට ක්ෂේත්‍රයේ බොහොම ජනප්‍රිය තාරුණ්‍ය වැජබෙන දක්ෂ මෝස්ත්‍ර නිර්මාණකරුවෙක් ඔහු සුබ සන්ධ්‍යාවක් චමිල් සුබ සන්ධ්‍යාවක් ආයිෂා චමිල්ට මේ පොඩි කාලයක් වනෝකදී අතිශය ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා ඒ වගේම තමයි අපේ රටේ ඉන්න බොහෝ සෙලිබ්‍රිටීස් ලගේ ඇඳුම් නිර්මාණය සිද්ධ වෙන ඔබ අතින් ඉතින් හිරුත් එක් අත්වල් බැඳගෙන ශ්‍රී ලාංකීය ටෙලිවිෂනයේ මහා මංගල්‍යයට දායකත්වය ලබා දෙන්නට අපි ඔයාට ආරාධනා කරලා තියෙනවා මොකද හිතන්නේ සුබ සන්ධ්‍යාවක් සිරිම දිනාට ඉතින් ඒ වගේම ආයිෂා මේ
ඇත්තම ලොකු අත්දැකීමක් මේක මට ලැබිච්ච හිරු මංගලම් තුලින් ඒකෙන් මම විශේෂම ස්තුතියෙන් තන හිරු ආයතනයට මේ සම්බන්ධව මට කතා කරාට වසර 3ක් කරපු මේ අති දෙවන්ත මංගල උත්සවවලදී ඇත්තම සහභාගී වෙන්න නොලැබුණත් සිවුණු වතාවට මට මේකට අවස්ථාව ලබා දුන්න එක ගැන මම ගොඩක් සතුටු වෙනවා වගේම කලාකාරයන් රසකගේ මංගල ඇඳුම් නිර්මාණය කරපු මට අලුත් අත්දැකීමක් ලැබිච්ච එක ගැන මම ගොඩක් සතුටු වෙනවා අද මේ සින්න සීලමු දෙනාගෙන් කවුරු අද වාසනාවට හිමිකම් තබයිද දන්නේ ඒ කවුරු ආවත් ලස්සන නිර්මාණයක් අලුත් නිර්මාණයක් කළ දෙන්න මමත් සුමුදුත් සදී පැහැදිලි සිටිනවා අලුත්ම නිර්මාණයක් ලස්සන දෙයක් කරනවා මේ බිහි වෙන අලුත්ම කපල් එක වෙනුවෙන් දැන් මේ වෙනකොට නිර්මාණ ඕන තරම් කරලා ඇති දැන් අලුත් දේවල් තියෙනවද අලුත් නිර්මාණ ටිකක් අපි හිතලා තියෙන ඉතින් කතා කරලා තියෙනවා මමත් සුමුදු ඉතින් ඉදිරියට බලා ගන්න පුළුවන් අද බිහි වෙන වාසනාවන්ත කපල් එක හිරු මංගලම් තුලින් ලස්සන නිර්මාණයක් කරනවා හිතර දැනෙන්න ලෝකෙට පේන ලස්සන දෙයක් කරනවා හිරු මංගලම් තුලින් ඔව් චමෙලේ වගේම තමයි අපේ ආදරණීය ප්‍රේක්ෂකින්ට මේ ටෙලිවිෂනයේ මහා මංගල්‍ය සජීවීව රසවිඳින්නට හැකියාවක් ලැබෙනවා වගේම ජාත්‍යන්තරයේ පවා බලා සිටිනවා මේ ආදරණීය යුවළගේ මේ සිහින මංගල්‍ය යථාර්ථයක් වන දවස. ඉතින් තව සුළු වේලාවක් තියෙන්නේ උත්කර්ෂවත් මොහොතට ඒ වගේම ආසිරිමත් මොහොතට. ඉතින් රැඳී සිටින අපිත් එක්කින් මේ වසරේ මහා මංගල්‍ය ටෙලිවිෂනයේ මහා මංගල්‍ය හිරු මංගලම්. වසන්තේ රන්හුය මංගලම් අද දවසේදී මේ දැවැන්ත වැඩ කටයුතු පිළිබඳව ඔබ බොහොම උනන්දුවෙන් උමනාවෙන් බලාගෙන ඉන්න බව අප දන්නවා සාමාන්‍ය විවාහ මංගල්‍යයකදී ඒ Tamange සිහිනය යථාර්ථයක් බවට පත්වන දිනේදී ඒ මතකයන් සදාතනික මතකයන් බවට රඳවා ගන්නට විවාහලන ප්‍රධානම කාරණාව තමයි ඡායාරූපය ඉතින් ඡායාරූපය වගේම වර්තමානයේදී වීඩියෝ කරණයටත් වැඩි අවධානයක් මුල්තැනක් ලබා දෙනවා මේ සියලු කටයුතුත් එක්ක කතා කරද්දී අද දවසේදී අපට අමතක කරන්න බැරි පාර්ශ්වයක් තමයි ස්ටුඩියෝ 3000 ස්ටුඩියෝ 3000 වෙනුවෙන් අද දවසේදී අපි කැඳවා ගත්තා සම්බන්ධ කරගත්තා ඒ කලමනාකාරතුමා ලලිත් ගම්මගේ මහත්මයා සුබ සන්ධ්‍යාවක් වේවා සන්ධ්‍යාවක් වුණ හරි බොහොම සොඳුරු අවස්ථාවක් මේ සොඳුරු අවස්ථාව තවදුරටත් සොඳුරු බවට පත් කරන්නට එහි උච්චතම ස්ථානයට රැගෙන එන්නට ඔබේ දායකත්වය ලබා දෙනවා ඉතින් ස්ටුඩියෝ 3000 හරහා මෙවර මේ තේරිපත් වන ආදරණීය යුවලට මොන වගේ වාසියක්ද ලැබෙන්නේ अतर मुलिन्म स्तूतिवंतन अभी वातावरण तौरापत् संबंध गरुणो शिलुमार अतु शिलुम हिरोकार मंडलेट अतर दिनक दुला देना स्टूडियो तीत अतर मेन अलुत्मदया अभी शिवन वातावरण पर संबंध वेन्े पेर नौकर पुदया अलुत्मदया अंतिम इतर वेन्े अतर रनिंग सरसिल मलोली सरसिल अंतिम इतर वेन्े विवाह मंगल उत्सव पास आलबम एक वीडियो एक प्री शूट देख अभी बलापुर उपरीमदायक लसन अलुदर अभी पशुगे वातावे मत के अंटे मेवेलावधि मुगद हेतु मेवागे अवस्थावकदी तमंट अनागते दी बल तमन के धरवंडारी पेन पुलवा अवस्थावक छाय रूपया वीडियो पटया मे सियाल के एआईगे कोहमद विविध योजना ऐन वैती ये अद्य की कोहमद लभ खाली वातावल प्री शूट कमी लोकेशन तीयनेट गील कोलम स्टेशन तीन स्टेशन गील कमी विधियाट ये अभी बलापुर अभी अरगन हर ये मे मुना ओण की अभी हर मे कथा कल भूम बलापुर हर ඡායාරූපෙන් එහාට ගිහිල්ලා වීඩියෝ පටයෙන් එහාට ගිහිල්ලා විවිධ පහසුකම් සපයන ආයතනයක් බවට ඔබේ ආයතනය පත් වෙලා ඉවරයි. ඉතින් කොහොමද දැන් අර සිහින විවාහය Tamanට යථාර්ථයක් බවට පත් කරගත්තින් අර විවිධ ඒ සම්පත් ඔබේ ආයතනයෙන් ලබා දෙන්න බලාපොරොත්තු වෙන්නේ කොහොමද මෙවරයි? මෙවර ඇත්තම මේ තෝරාපත් වෙන යුවලට අතිසුඛෝභෝගී වාහනයක් දෙනවා අපි. එදා දවස් ඇතුළත එයාගේ දෙපළගේ පාවිච්චිය සඳහා කියන්නේ ලිමුසින් රථයක් ලබා දෙනවා. ඊටමතරව අලුත්ම ප්‍රී ෂූට් එකක් ඔය හොඳ ලොකේෂන් එකක් වල අලුත්ම ප්‍රී ෂූට් එකක් කරනවා. ඒ වගේම ලක්ෂ 5ක විතර දායකත්ව දන්න ලොකු පැකේජ් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඒ සෙල්ලම් නැහැ. එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඉතින් ඒ නිසා අද දවසේදී මේ විදිහට ඔබ බොහොම උවමනාවෙන් උනන්දුවෙන් බලාගෙන ඉන්නවා මේ ඉදිරියේ වාඩිලා ඉන්න පිරිස එහෙමත් ඊපස්සේ තව
තවත් බොහෝ පිරිසක් ඉන්නවා තමන්ගේ තමන්ට નિયમિત අංකය ගහගෙන අපි බලමු කොහොමද අද දවසේදී කවුද මේ අය අතරින් වාසනාවන්ත යුවළ බවට පත්වන්නේ බොමු ස්තුතියි අපිත් එක්ක කතා කරන්න එකතු වුණාට අපි සූදානම් අද දවසේදී මේ ආදරණීය යුවළ තෝරා ගැනීමට තව සුළු මොහොතකින් වැඩ කටයුතු ආරම්භ කරනවා අර කිව්ව වගේ ලැප්ටොප් ලැප්ටොප් වේගවත් වෙයි අපි අවස්ථාව ආරම්භන්න කලින් අවුරුවන් ඒ වගේම ප්‍රශ්නයක් නේද හැමෝටම ප්‍රශ්නයක් තියෙනවා හිතේ අපි තේරෙයිද අද දවසේ ආදරවන්ත යුවළ අපි වෙයිද කියලා ඉතින් මේ ප්‍රශ්නයට හරියටම තව තියෙන්නේ සුළු වෙලාවක්. එහෙමනම් රුවන් අපි කෙටි විරාමයක් ගන්නවා. විරාමෙන් පස්සේ බලමු කවුද අද දවසේදී මංගලම් මේ වසන්තයේ රන් හුයෙන් බැඳෙන ඒ ආදරණීය යුවළ කියලා. වාසනාවන්ත සිහිනය සවැය කර ගන්නා වූ යුවළ මිලියන ගණනක සිහිනය යථාර්ථයක් බවට පත් කර ගන්නා වූ යුවළ කවුරුන්දයි තෝරා පත් කරගන්නටයි මේ සූදානම කොළඹ ජයික් හිල්ටන් හෝටල් පරිශ්‍රයේ සිට මේ මොහොත වන විට ආදරණීය යුවළ තුනක් තමන්ගේ මිලියන ගණනක සිහිනය සැබෑ කරගෙන තිබෙනවා සිව්වෙනි යුවළ තෝරා පත් කරගන්නටයි සිව්වෙනි වසරේදී සිව්වෙනි යුවළ තෝරා පත් කරගන්නටයි අපේ මේ සූදානම අද දවසේදී මෙහි සැපමිනි දහස් ගණනක් වූ යුවළ අතුරින් උදෑසන සිටම මේ පරිශ්‍රයේ ඔවුන්ව විනිශ්චයට ලක් කරා. ඒ අනුව මේ මොහොත වෙන විට වාසනාවන්ත යුවළ 50ක් අප තෝරාපත් කරගෙන තිබෙනවා. ඔවුන්ගේ අංක මේ බහලුම තුල මේ මොහොත වෙන විටත් බොහොම සුරක්ෂිතව අප තැන්පත් කරගෙන තිබෙනවා. මේ බහලුමෙන් අප මේ මොහොතේදී ප්‍රථම වටේ යුවළ 10ක් තෝරාපත් කරගන්න සූදානම්. ඒ සඳහා ප්‍රථම වාසනාවන්ත යුවළ තෝරාපත් කරගන්නට මා ආරාධනා කරනවා. ප්‍රවීණ ජෝතිර්වේදී නිශාන්ත පෙරේරා මහතාට මේ කතා කරන්නේ ඔබට විය හැකි කවුද කාටද ප්‍රථම වාසනාව හිමිවෙන්නේ 369 प्रथम वासनावंत युवल अप आराधना करनवा अंक तुंसिय हेट नमय युवलट नम कियान मधु संकर हे शानी मनवाद की देने गड़ाक सतट उसमें गन्न बेवागे देने नवाद नमक
असम संदरो कृष्ण कहनिका यालू ला कुछ रखा ले क्यों ना और दो तरह यालू इतना उसे मत कर नवंबर सिपा नवंबर सिपा हरी तो मैं किये ने कहता हरी शुरू ने ये ना प्रश्न आदरणीय युवलक के जीविते वासनावंत मदनीय आदरणीय युवलक के जीविते वासनावंत मस्सीने नुमिले यथार्थ्य सबैवक कर्मिन मिलियन पाहकट अधिक त्यागया किरणामल मंगलम वसंते रन हुए सिवेनी वासनावंत युवलक हाउरुंदई तोरा पत्थर गनी भी अवसन नवस्थावताई अपरतु कसितिन अदर अवश्य यदि कोलंबो जाइक हिल्टन होटल परिश्रेट सपमिनी दहास करना युवल अतुरिन अवसान वासनावंत युवल तोरा पत्थर के दिवस तक हाँ मैं महत्व ने बीटे युवल दहायक सूदान में बलापुरुष सहित वे सभी पहली सिद्धिना ओन अतुरिन एक युवला मिलियन गणन का सीने थपन के बाद पत्थर का नवा जीविते वचनाम दिने हीरो टीवी समग्र वासनावंत मदिने बाउट पत्थर का नेट अवसान वशीन लंगुनु युवल दहायत हमारे जीविते वासनाओं विनिमित और इत्यादि त्याग में होते भी हिम्मत होती बनवा है भाई ये वासनावंत लियों खावर दहाई एकल लियों खावर या अभी आप होगा मुकुद ये गन्ना वासनावंत युवल टे इतना बड़ा वहाँ त्याग या क्यों बनवा मिलिए न पहाकट अधिक वासनावंत ओन के मंगल दिने नोमिले में आराधना මේ ආකාරයෙන්ම මේ වේදිකාව තුල රැඳී සිටියා ගැහෙන හදින් යුතුව විරංගා මේ වෙලාවේ මොකද හිතන්නේ ඇත්තටම මට දැන් මේක දැක්කම මගේ ඒ පසුගිය අවුරුද්ද මතක් වුණා දැනටත් මමත් වෙවිලනවා වගේ අපිත් ඇත්තටම මෙහෙම හිටියා මේ ගිය අවුරුද්දේ ඉතින් මම මෙතන ඉන්න හැමෝටම මේ වෙලාවේ wish කරනවා අපි වගේ dream wedding එකක් ගන්න ලැබෙන්න කියලා අපිසෝදානම් වෙනවා විවාසනාව හිමිවන්නේ කාටදයි කියා දැන් තෝරා පත් කරගන්න විරාජ් අපි බොහොම සුරක්ෂිතව ගමු පිටිපස්සෙන් ඒගොල්ලෝ බලාගෙන ඉන්නවා අපි දකින්න තුව හොරෙන්ම ගමු හිරු ටීවී ඔබේ වාසනාව ඔබේ දෝතටම තිලින කරන්නයි සෝදානම් වන්නේ මිලියන පහක වාසනාව ඔබේ දෝතටම තිලින කරන්නයි සෝදානම් වන්නේ අපි බලමු කවුද මේ වාසනාවන්ත යුවළ බවට පත්වන්නේ කියලා තරඟ අංක මේ පැත්තේ ඉඳලා එකින් එක කියනවා වාසනාව හිමිවන්නේ තරඟ අංක එක සියයක දෙසියයක තුන් සියයක හරස් වාසනාව හිමිවන්නේ තරඟ අංක 382 කවුද මෙන්න වාසනාවන්ත යුවළ එන්න ඉදිරියට ඔබයි වාසනාව හිමි කරගන්නේ තරඟ අංක 382 ට හිමි වාසනාව මේ ආකාරයෙන් හිමි වෙනවා මංගලම් වසන්තයේ රන් හුය මිලියන 5කට අධික වාසනාවන්ත මංගල සිහිනය නොමිලේම යථාර්ථයක් බවට පත් කරගන්නේ තරඟ අංක 382 න් අංක 382 වාසනාවන්ත යෝල කියලා කිව්වම මොකද හිතුනේ සසංක
සතුට විතරද දැන් තාමත් කඳුළු වෙනවද කොහෙ තාමත් අරනවද කොහෙ දැන් නම් අඬන්න එපා දැන් කුෂාන්ත මොකද හිතෙන්නේ අද දවසේ දැන් මේ දේවල් දකිද්දී අපේ මාස 30 වෙනිදා ජයකිල්ටන් හෝටල් පරිශ්‍රයට එන්නේ නැත්තේ ওই වාසනාවන්ත මොහොත ළඟාවේ බලාපොරොත්තු වෙන්නේ නේද දැන් අද දවසේදී ඒ වාසනාව ළඟා කරගෙන තියෙනවා කුෂාන්ත මොකද හිතෙන්නේ ඒක දැක්කට පස්සේ තාමත් මගේ ඇඟ තාම සීතලලා වගේ කතා කරගන්න තමයි ඉතින් ඒ වෙලාවෙ තිබ්බ හැඟීම දැනුත් ඇතිනවා ඒක දැක්කහම ඉතින් පුදුම සතුටක් තියෙන්නේ මේ අපි ඇත්තටම බලාපොරොත්තු නොවිච්ච දෙයක් ඔය විදිහට ලැබෙනවා කියන්නේ අපිට ඇත්තටම තාමත් ඒක හිතාගන්න ඒක තමයි වාසනාව කියන්නේ හැබැයි ඉතින් වාසනාව හොයාගෙන යන්න උනා කවුද හොයාගෙන යමු කියලා කිව්වේ ජය කිල්ටන් හෝටලෙට යන්න ඕනි කියලා කිව්වේ කවුද සසංක හොයාද ඔව් මං තමයි කිව්වේ මොකද මං කලින් මේ වැඩසටහන බලලා තිබ්බා දැකලා තිබ්බා හිරු ටීවී ආයතනයෙන් මේක ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් කරනවා දැක්කා ඉතින් හරිම සතුටුයි ඒ නිසා මං කුෂාන්තට කිව්වා මේ අපි මේක බලන්න යන් කියලා කුෂාන්ත යන් කියලා කිව්වට අමතරව තවත් බොහෝ සුන්දර කතාවක් තියෙනවා ඒ ඇතුලේ නේ අපි ඒ ගැන අනිවාර්යෙන් කියන්න ඕනේ හීන හැබැයි तीरने ශාන්ත මම මේක හීනනුත් දැක්ක අපි දිනලා ඉන්නවා අපි යන්න කියලා මට ඉතින් ඒ වෙලාවේ හිතුණා ඇත්තටම මෙයාගේ හිතේ තියෙන දේ තමයි මේ හීනනුත් දැකලා තියෙන්නේ මෙයාගේ හීනයක් තියෙනවා ඒක සැබෑ කරගන්න මේක අපිට අවස්ථාවක් කරගන්න පුළුවන් නම් මේක තමයි හොඳම තැන කියලා අපි ඉතින් දෙන්නම කතා වෙලා ආවා අන්තිමට හීන හැබෑ වුණා නේද සසංක හිතුවා ඇත්තටම දැන් දැකපු හීන එදා හීනෙන් සැබෑ වුණා වගේ සැබෑවටම ඒක යථාර්ථයක් වෙයි කියලා හිතුවද නෑ එහෙම නම් හිතුවේ නෑ එහෙම නම් කොහොම අපි එහෙම ලොකු බලාපොරොත්තුවක් තිබ්බේ නැහැ හැබැයි ඉතින් ඒ මොහොතේ විශාල සංඛ්‍යාවක් සහභාගී වෙලා හිටියා ඉතින් ඇත්තටම අපි ලොකු වාසනාවන්ත දෙපළක් මේ අවස්ථාව අපිට ලැබීම පිළිබඳව අනිවාර්යෙන් මේක කියන්න ඕනේ මිලියන 5කට එහා ගිය වටිනාකමකින් යුත් මංගල සිහිනයක් සැබෑ කරගන්නේ අතාර්ථයක් කරන්න ලැබෙනවා කියන්නේ මං හිතන්නේ ඒක ඉතින් ලොකු වාසනාවක් ලොකු සතුටක් තමයි. අපි දැන් මේ ඒ ගැන කතා කරන්න කලින් අපි චුට්ටක් ඔය දෙන්නා ගැන විස්තර චුට්ටක් කියමු නේද? සසංකා කුෂාන්ත තමයි ඔන්න සිව්වෙනි වතාවට මේ වාසනාවන්තයෝල බවට පත් වෙන්නේ. අපි මේ මංගලම් වසන්තේ රන්හුය මේ දවැන්ත මහා මංගල්‍ය ඒ වාසනාවන්තයෝල සිව්වන වාසනාවන්තයෝල බවට පත් වුනේ සසංකා සහ කුෂාන්ත අප්‍රේල් 30 වෙනිදා දවසේදී ඉතින් සසංකා ඔයාගෙන පොත්ගලික විස්තර ටිකක් කිය මොකද කරන්නේ කොහොමද විස්තර ටිකක් කියන්නකෝ ඔව් මම පෞද්ගලික පාසලක ගුරුවරියක් වශයෙන් සේවය කරනවා මං කොටිගාවත ප්‍රදේශයේ තමයි ජීවත් වෙන්නේ කුෂාන්ත ඔයා මොනවද කරන්නේ මම කොළොන්නාවේ මම පෞද්ගලික බැංකුවක සේවය කරනවා ඉතින් අපි දෙන්නම රාජකාරී කරන අතරතුරේ මේ කාර්ය බහුලත්වයත් එක්ක තමයි අපි මේ වාසනාව හොයාගෙන ගියේ. ඉතින් මාට දවස අනිවාර්යෙන් එන්න පුළුවන් නේ කොමරි කවුම හරි කම නැහැ වාසනාවන්ත වෙලා බාඩ පත් වුණා. දැන් ඔයා කොළොන්නාවේ මෙයා කොටිකාවත් කොහොමද මේ ළඟපාත හින්දාද දෙන්න මුණ ගැහුනේ කොහොමද අපිට පොඩක් ආදර කතාව ගැන චුට්ටක් කියන්න. මෙහෙමයි. මෙයාගේ අයියාගේ හොඳම යාළුවේ මගේ ඔෆිස් එකේ මාත් එක්ක වැඩ කරනවා. මෙයාගේ අයියාගේ හොඳම යාළුවා. ඉතින් මටත් කවුරුත් හිටියේ නැහැ. මමත් ඉතින් කවුරු හරි ලැබුණොත් වාසනාවන්ත කෙනෙක් ලැබුණොත් හොඳයි කී කිය ඉතින් ඔෆිස් එකෙත් කතා බහ කර කර ඉන්නේ. ඒ අතරතුරේ තමයි මගේ යාළුවා ඉල්ල කිව්වේ මල්ලි මෙහෙම ගෑල්ලමක් ඉන්නවා මං අයියට කියලා උන්නම් වැඩේ කරලා දෙන්නම් කියලා. ඊට පස්සේ මමත් කැමති වුණා. ඊට පස්සේ අපි මුණ ගැහුණා. මුණ ගැහිච්ච දවස මතකද සසංක? මතකද? ජූනි 7. ජූනි 7. හරිද? හරිටම හරි. හරි ජූනි 7 දැන් හම් වෙලා ඊට පස්සේ කවද්ද දැන් වෙඩින් එක ගන්න plan කරේ. ඒ කියන්නේ 2015 ජූනි 7 නේ දෙන්න හම් වුනේ. ඊට පස්සේ වෙඩින් එක ගන්න ඒ වගේ දේවල් plan කරගෙන හිටියද ඔය දෙන්න කොහමද? අපි පොඩ පොඩ ඊට පස්සේ ඇත්තරම දැන් අපි දෙන්න හම් වුණාට පස්සේ මේ දැන් ඇත්තරම ගොස් යෝජිත විවාහයක් වගේ. ඉතින් අපි දෙන්න ඊට පස්සේ පොඩ්ඩක් කල් ආශ්‍රය කරා. අපි දෙන්න ඊට පස්සේ ඇත්තරම ආදරෙන් මේ ඉස්සරහට යනකොට අපිට තේරුණා දැන් හරි අපිට අපේ වෙඩින් එක ගන්නත් විවාහ ජීවිතයට එළඹෙන්න කාලය හරි කියලා. ඊට පස්සේ පොඩ පොඩ plan කරන්න පටන් ගත්තා ඉතින්. මේ අවුරුද්ද ගන්න අදහසක් තිබ්බද සසංක? ඔව් මේ අවුරුද්ද ගන්න අදහසක් තිබ්බා. ඒ සඳහා අවශ්‍ය වටපිටාව ගොඩනගා ගන්න තමයි අපි විශේෂයෙන්ම මංගලම් ප්‍රෝග්‍රෑම් එකට ආවේ. මොකද ඒ වෙලාවේ ගොඩක් කට්ටිය එතන හිටියා. ඒ දේවලුත් බලලා අපිට අවශ්‍ය දේවල් ඉෂ්ට කරගන්න එතනින් පුළුවන් වෙච්ච නිසා තමයි අපි එතනට සහභාගී වුණේ. අනිවාර්යයෙන්ම නේද මංගලම් අපේ ප්‍රදර්ශනය කියන්නේ අනිත් ඒවාට වඩා අතිශයින්ම වෙනස් සහ ශ්‍රේෂ්ඨතුලින ප්‍රවීණයන් මුණ ගැහෙන කතා බහ කරන මං හිතන්නේ ඒකත් හැම කෙනෙක්ටම ලැබිච්ච හොඳ අවස්ථාවක්. ඒ
අවස්ථාවතරින් උදෙන වාසනාවන්ත යුවළ බවට පත් වුණා කියන්නේ මම හිතන අතිශය වාසනාවන්තයි. ඉතින් සසංකා දැන් මේක යෝජිත විවාහයක් කියලා කියන්නේ දැන් හැබැයි ඉතින් ආදරවන්තින් බවට පත් වෙලානේ සසංකා කොයි වගේ කෙනෙක්ද? දකින්න වගේම සුන්දර රසර සුන්දරත්වයක් හදවතේ තියෙන කෙනෙක් නේද? එහෙමද? අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම මේ ටිකක් සැරයි. මම හිතන්නේ ගුරුවරයෙක් ඉඳන් දන්නේ. ඒ වුණාට ඇත්තටම මං ගැන ගොඩාක් වෙලා බලනවා. අපි හම්බෙච්ච දවස් ඉඳන්ම මට තේරුණා ඇත්තටම මෙයා තමයි මට ගැළපෙනම කෙනා කියලා. ඉතින් ඒ වගේම ලස්සන හදවතක් තියෙන කෙනෙක්. සසංක කුෂාන්ත කොහොමද? ඇත්තටම මේ මම බලාපොරොත්තු වෙලා හිටපු කෙනෙක්. හරිම චාම් සරල ජීවිතයක් ගත කරන කෙනෙක්. ඉතින් මම වාසනාවන්තයි ඒ වගේ කෙනෙක් ලැබෙන්න. ඇත්තටම හීන හැබෑ කරගන්න හරි දක්ෂ කෙනෙක් තමයි සසංක කියන්නේ. දැන් මේතන මේ තරම් ලොකු විශාල දවන්ත සිහිනයක් සබෑ කරගන්නත් හිරු හරහා ඇයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙමෙයි හිරුනම් සල්ලි හරහා වාසනාව උදා කරගන්නත් ඇයට අවස්ථාව ලැබුණා නේද සසංක? ඔව් මම එතකොට මට හිරුගේ වාසනාව ගොඩක් තියෙනවා වගේ සසංකට. වර්ෂයෙන් මට මතක නෑ මම විශ්වවිද්‍යාල යන කාලෙදී හිරුනම් සල්ලි තමයි මේ වැඩසටහන මගින් මට 10000ක මුදලක් ඇදුනා මේ ඒ කාලෙදි. කාලේ කවද වුණත් කම නැහැ හිරුණා සල්ලි ඉතින් ඔන්න සල්ලි තම වෙලා තිනවා. දැන් අපි චුට්ටක් කතා කරමු වෙඩින් එක ගැන නේ. මොන වගේ බලාපොරොත්තුද? දැන් මං හිතන්නේ හැමදේම දැන් තමන් plan කරලා මේක වෙඩින් එකක් ගන්න ගියා නම් ওই තින කාර්ය බහුලත්වයේත් එක්ක කොයිතරම් දේවල් හොයලා බලන්න ඕනි දරයුම් පතේ ඉඳලා හැමදේම හොයලා බලන්න ඕනි. හැබැයි ඉතින් මේ සියලු වගකීම දැන් හිරු අරගෙන ඒ හැමදේම ඔබ වෙනුවෙන් කරන්න බාර අරන් තියෙනවා. කුෂාන්ත කාර්යබහුලයි කියලා කියවනේ කොහොමද මේ වගේ වාසනාවකුත් එක්ක මොකද හිතෙන්නේ දැන් කොහොමද මොනවාද plans මොනවාගේ තියෙන්නේ දැන් අතරම දැන් අපිට දෙන්නම සතිය දවස්වල වැඩ කරන හින්දා අපිට වෙඩින් එකේ වැඩවලට plan කරන්න තිබුණේ ඉරිදා සෙන්ස්රා දවස් දෙක විතරයි ඉතින් ඇත්තටම ඒ හින්දාම තමයි අපි ඒ වැඩසටහනට එන්නත් ඒක හේතුවක් උනේ ඉතින් අපි පොඩ පොඩ හැමදේම මේ බලන්න මේ පටන් ගත්තා අපි කො මෙයාගේ අදහස් මං ඇහුවා අපි කොහෙද වෙඩින් එක ගන්න ඕන ගන්නේ ඔහොම කියලා ඉතින් පොඩ පොඩ අපි හිත හිත යනකොට තමයි ඇත්තටම මේ මේකටත් ගිහිල්ලා බලලා මේතනිනුත් අපි යමක් අපි ගමු අපිට එතනින් යමක් ගන්න පුළුවන් නම් අපි වෙඩින් එක අපිට ඇත්තටම ලස්සන කරගන්න පුළුවන් කියන හැඟීමෙන් තමයි ගියේ ඇත්තටම අනිවාර්යයෙන්ම දැන් හිතුවටත් වඩා ලස්සන එකක් කරගන්න අනිවාර්යෙන් පුළුවන්කම ලැබෙනවා මොකද මේ සිව්වෙනි අවස්ථාව අපි පහුගිය අවස්ථා තුනටම වඩා වෙනස් විදිහ අත්දැකීමක් වේවි කියන විශ්වාසය අපිටත් තියෙනවා ඉතින් සසංක දැන් හිතේ තියෙන්නේ කොහොමද තාම මේ මං හිතන්නේ අපි බියුටිෂියන් හම්බෙන්න බැරි වෙන්නේ නැති අයත් එක්ක කතා බහ කරන්න එදා දවසේදී ලැබුණාට දැන් මේ මංගල උත්සවයේ වෙනුවෙන් කතා බහ කරන්න තාම අවස්ථාව ලැබුණා නේ කොහොමද උඩරට මනාලියක් වෙන්නද නැත්නම් වෙස්ටර්න් බ්‍රයිඩ් කෙනෙක් වෙන්නද කොහොමද මොකද්ද තියෙන හිතේ කැමැත්ත කැමැත්තෙන් හිටියා උඩරට මනාලියක් වශයෙන් සැරසෙන්න ඉතින් ඒ නිසා එහෙනම් උඩරට මනාලියක් වෙලා ඔයත් ඒ විදිහටම ලස්සන උඩරට මනාලියක් විදිහට හැටගන්න වෙලා අපිට මේ අවුරුද්දේ ලස්සන වෙඩින් එකක් දැක ගන්නට පුළුවන්කම ලැබෙවි අවසාන වශයෙන් මොනවාරි කියන දෙයක් තියෙනවා නම් ඔන්න ඒ අවස්ථාව ලබා දෙන මුලින්ම සසංකට මොකද සසංක වැඩි කතා කරන්නේ නැහැ සසංක කියන්නකෝ මොකද අවසාන වශයෙන් කියන්න තියෙනවා අවසාන වශයෙන් අතර මම හිරු ටීවී ආයතනයට ගොඩක් ස්තුතිවන්ත වෙනවා අපිට මේ වගේ අවස්ථාවක් ලබා දීපු එක ගැන ඒ වගේම තමයි මම හිතනවා හිරු ටීවී ආයතනය අපිත් එක්ක අත්වැල් බැඳගෙන අනිත් අයත් එක්ක අත්වැල් බැඳගෙන අපිට මේක හොඳට කරගෙන යන්න ඉස්සරහට කරගෙන යන්න හොඳ සපෝට් එකක් දෙයි කියලා එහෙනම් තමයි අනිවාර්යයෙන්ම හොඳ සහයෝගයක් ලබා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා ඒ සහයෝගයේ හිමිකරුවන් බවට පත් වෙන ඔය දෙන්න කුෂාන්ත අවසාන වශයෙන් මොනවද කියන්නේ ඇත්තටම මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා ABC මාධ්‍යාලයේ සභාපතිතුමා ඇතුළු සිනමා කාර්ය මණ්ඩලයට මේ බලතහනේ අධ්‍යක්ෂකතුමා කාර්ය මණ්ඩලය ආපු වෙලාවෙ ඉඳන්ම ගොඩක් සුහදව අපිත් එක්ක කතා කරා ඒ සුහදත්වයෙන් මට හිතෙනවා අපේ මේ වැඩේ ගොඩක් සාර්ථකව කරගන්න පුළුවන් කියලා. ඒ විශ්වාසය අපිට ඇති වෙලා තියෙන්නේ. ඒකෙන් ද හැමෝටම ස්තුතිවන්ත වෙනවා. මං හිතනවා ඉස්සරහටත් තමන්ගේ සිහින සබහැ කරගන්න ඉන්න වාසනාවන්ත යුවළවලට කිරුත් එක්ක එකතු වෙලා ඉන්න දිගටම වාසනාවන්ත විවාහ මංගල උත්සවයේ මේ වසරේ අපිට දැක ගන්නට පුළුවන්කම ලැබෙවි අති දවන්ත මංගල උත්සවයක් මංගලම් හරහා දෙන්නටම බොහොම ස්තුතියි දෙන්නගේ වැඩ කටයුතු සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා එහෙමනම් අපි බලමු ලස්සන මනාලියක් මනාලියක් කියලා ඉදිරි කාලයේදී ආයිබන් කියලා සමුදෙනවා දෙන්නටම එහෙමනම් අපි විඳින උදෑසනේ සිකුරාදා දවසෙන් සමුගෙන යනවා ඔබව සඳුදා දවසේදී මුණ ගැහෙන බලාපොරොත්තු හැම දිනාටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා ආයිබන්